සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අමාත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සෑම දෙනාම සජීවීව සම්බන්ධ වෙලා ඉන්න ඔබ සෑම දෙනාම මම සාදරයෙන් පිළිගනු ලබනවා. දැන් නම් සජීවීව සම්බන්ධ වෙලා සිටිනවා නම් ඔබලාට මම සුපුරුදු ඇති. අපි බොහෝ කාරණා සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනවා, එකතු වෙලා සිටිනවා. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒ පිළිබඳ අපි කරුණු සාකච්ඡා කරමින් සිටිනවා. මගේ YouTube channel එක The Beyond the Future දැන් වසරකට වැඩි කාලයක් සිට තොරතුරු හා සංවේදන තාක්ෂණය පිළිබඳ, උසස් පෙළ සහ තොරතුරු හා සංවේදන තාක්ෂණය පිළිබඳ ඇල්මක් ඇති සියලු දෙනාටම දැනුම ලබා ගන්නට පුළුවන් විදිහට මම මෙම YouTube channel එක සිදු කරමින් පවතිනවා. මගේ නම උදාර චින්තක සිල්වා. මම ඒ වගේම සජීවීව සම්බන්ධ වෙලා සිටින ICT knowledge sharing tutor කියන फेसबुक पेज मगे पेहदली दर्शन लाभ गोना मम यूट्यूब रिटीन सामगे फेसबुक पेज ICT knowledge sharing tutor की पेज यही दर्शन पेहदली पेनाम इवागेम इन पास मम यूट्यूब चानल वीडियो निगुद करना हिंद मम इलीम करना बोला पेहदली दर्शन लाभ गवश्य फेसबुक पेज का ICT knowledge sharing tutor समग संबंध हतरवनी पाडम तोरतुरुह संवेदनताक्षण तोरतुरुह संवेदनताक्षण हतरवनी पाडम तार्किक द्वार संबंधे तमें अभी साकाच्या करमि सिटी अभी बहु करुण साकाच्या कर मंगितन उबाला मगे पेर वीडियो नरंबुवाना उबलाट දැනුමක් ලබා ගන්නට පුළුවන් වෙනවා කියලා. හොඳයි, අපි අද සාකච්ඡා කරන්නේ තොරතුරු හා සංවේදන තාක්ෂණයට ඉතාමත්ම වැදගත් වෙන කොටසක්. ඒ වගේම උසස් පෙළ තොරතුරු හා සංවේදන තාක්ෂණයේ විභාග ප්‍රශ්න පත්‍රවලට ඇතුළත් නොවනවා වෙන්නත් පුළුවන්. නමුත් විෂය නිර්දේශය තුළ තියෙනවා. මේ විෂය නිර්දේශය තුළ මේ පිළිබඳ අපි ඉගෙන ගැනීම අත්‍යවශ්‍ය වෙනවා කියලා හිතන්නේ. මෙය ඇත්තටම තොරතුරු හා සංවේදන තාක්ෂණයේදී පරිගණක සහ පරිගණක මේ උපාංග, ඒ වගේම පරිගණක ඉදිරි දියුණුව සඳහා අත්‍යවශ්‍ය වන කොටසක් වෙන නිසා අත්‍යවශ්‍යම කොටසක් ඒ දැනුම ලබාගෙන තියෙන එක අපට වැදගත් වෙනවා. අපි සාකච්ඡා කරන්නේ අද ෆ්ලිප් ෆ්ලොප් සහ SR ෆ්ලිප් ෆ්ලොප් කියන කොටස. SR ෆ්ලිප් ෆ්ලොප් ඒ වගේම ෆ්ලිප් ෆ්ලොප් කියන කොටස සමග තමයි අපි සාකච්ඡා කරන්නේ. මෙහිදී මට පැහැදිලිවම සඳහන් කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. මෙහිදී SR ෆ්ලිප් ෆ්ලොප් එහෙම නැත්නම් SR ෆ්ලිප් ෆ්ලොප් පිළිබඳ පැහැදිලි කිරීමේදී අපට එය එක කොටසක් නම් ඒ කොටසට සම්බන්ධ වෙන බොහෝ කොටස් අපට ඒ පිළිබඳ දැනුමක් ලබා ගන්නවා. ඒ කියන්නේ SR ෆ්ලිප් ෆ්ලොප් එක අපට පැහැදිලි කර ගන්නට පුළුවන්. SR ෆ්ලිප් ෆ්ලොප් එක අපට පැහැදිලි කර ගන්නට පුළුවන්. SR ෆ්ලිප් ෆ්ලොප් එක පැහැදිලි කර ගැනීමේදී මම විශ්වාස කරනවා අපට බොහෝ කාරණා මේ සමග ඉගෙන ගන්නට පුළුවන්. ඒ පිළිබඳ ඉගෙනගෙන සාකච්ඡා කරන එක වැදගත් කියලා හිතනවා. ඒ වගේම SR ෆ්ලිප් ෆ්ලොප් එක ගැන සාකච්ඡා කරද්දී තොරතුරු හා සංවේදන තාක්ෂණය බොහෝ කාරණා අපි සාකච්ඡා කළ යුතු වෙනවා. නැවතත් මම මතක් කරනවා මගේ YouTube channel එක The Beyond the Future YouTube channel එක ICT knowledge sharing tutor Facebook page එක. හොඳයි, අපි සාකච්ඡා කරලා බලමු SR flip flop එක ගැන කතා කිරීමේදී. එහෙම නැත්නම් flip flop අගුළු, එහෙම නැත්නම් අගුල පිළිබඳ සාකච්ඡා කිරීමේදී මට නැවතත් මතක් කිරීමට සිදු වෙනවා මගේ පෙර වීඩියෝ, එහෙම නැත්නම් මදර්බෝඩ් එක පිළිබඳ සාකච්ඡා කරලා තියෙන වීඩියෝ සමගත් සම්බන්ධ වෙන්නේ. එතකොට අපිට දෘඩාංග සම්බන්ධ වෙන, එහෙම නැත්නම් පරිගණකයේ සමස්ත ක්‍රියාකාරීත්වය පිළිබඳ සාකච්ඡා කරන්නට උදව් වෙනවා, දැනගන්නට පුළුවන් වෙනවා. දැන් උදාහරණයක් විදිහට පරිගණකයේ අනිකුත් යන්ත්‍ර වලට වඩා වෙනස් වෙන්නේ කොහොමද? අපි දන්නවා ඉන්පුට් ප්‍රොසෙස් आउटपुट ආකාරයට තමයි අනිකුත් සියලුම යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙන්නේ. අනිකුත් යන්ත්‍රයක් අපි ගත්තොත් මෝටර් බයිසිකලයක් තවත් යන්ත්‍රයක් මේ වැඩ සියලු දෙයකටම අපි ඉන්පුට් එකක් විදිහට මෝටර් බයිසිකලයක් නම් පෙට්‍රල් අවශ්‍ය වෙනවා, ප්‍රොසෙස් එකක් විදිහට තියෙනවා නම් එන්ජින් එක ක්‍රියාත්මක වෙන අවුට්පුට් එක විදිහට ගමනක් යනවා. එයාගේ උදාහරණයක් විදිහට අපි හිතුවොත්
රයිස් කුකර් එකක් ෆ්‍රිජ් එකක් මෙන්න මේ වගේ දේවල් ගැන හිතුව. එතකොට අපට ඒකට විදුලිය අවශ්‍ය වෙනවා, ඉහි ක්‍රියාත්මක වෙනවා, ඊට පස්සේ අවශ්‍ය කාර්යයක් සිදු වෙනවා. මෙන්න මේ විදිහට තමයි සිදුවන්නේ. නමුත් පරිගණකයක් සහ පරිගණකමය උපාංගයක වෙනසක් වන්නේ පරිගණකයක් පරිගණකමය උපාංගයක වෙනසක් වන්නේ එය මතකයක් තියෙනවා, මෙමරි එකක් තියෙනවා. මතකයක් තියෙනවා, මෙමරි එකක් තියෙනවා. මේ අනුව තමයි පරිගණකයක් සහ පරිගණකමය උපාංගයක් විදිහට එහි වෙනසක් දක්වන්නේ. එතකොට අපි මීට පෙර සාකච්ඡා කරලා තියෙනවා හાર્ඩ් ඩිස්ක් එක, ඒ වගේම හાર્ඩ් ඩිස්ක් එක ක්‍රියාත්මක වන ආකාරයේ තාක්ෂණය, ඒ වගේම ඒට අනුබද්ධවම අපට අද ෆ්ලිප් ෆ්ලොප් සම්බන්ධයෙන් මේ මතකයක් විදිහට ක්‍රියා කිරීම පිළිබඳ අපට ඉගෙන ගන්නට පුළුවන් වෙනවා. අපිට ඇත්තටම ෆ්ලිප් ෆ්ලොප් කියන මාතෘකාවේදී ඔබලාට සුදු ප්‍රමාණයක් වුණාට අපට එහි අවට එහෙම නැත්නම් එහි බෑග්ග්‍රවුන්ඩ් එක එහෙම නැත්නම් එය ඉගෙන ගැනීමට අවශ්‍ය වෙන වටපිටාවේදී බොහෝ දේවල් අපට ධාරණය කර ගැනීමට සිදු වෙනවා. ඒ දේවල් ධාරණය කරගත්තම අපට SR ෆ්ලිප් ෆ්ලොප් එකක් කියන දේ පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. ෆ්ලිප් ෆ්ලොප් වලදී බොහෝ ෆ්ලිප් ෆ්ලොප් තියෙනවා. J ෆ්ලිප් ෆ්ලොප් විදිහට මේ විදිහට ෆ්ලිප් ෆ්ලොප් රාශියක් තියෙනවා. මේ රාශිය තුළින් අපට ප්‍රධාන වශයෙන් ෆ්ලිප් ෆ්ලොප් එකක මූලික අංග එහෙම නැත්නම් ෆ්ලිප් ෆ්ලොප් එකක ක්‍රියාකාරීත්වය පැහැදිලි කර ගැනීම තමයි මම හිතන්නේ වැදගත් වෙන්නේ උසස් පෙළ තොරතුරු හා සංවේදන තාක්ෂණයේදී. දැන් මම එයට XR ෆ්ලිප් ෆ්ලොප් එහෙම නැත්නම් ෆ්ලිප් ෆ්ලොප් පිළිබඳ සාකච්ඡා කිරීමට පෙර මම එය සාකච්ඡා කිරීමට පෙර මම එයට මූලික පියවරක් විදිහට සාකච්ඡා කරන්නම්. අපි මුලින්ම අපි දන්නා මෙතෙක් දුරට සාකච්ඡා කරා තාර්කික ద్వාරවලදී ద్వාර පරිපත පිළිබඳ සාකච්ඡා කරා. පරිපත පිළිබඳ සාකච්ඡා කරා, තාර්කික ద్వාර පිළිබඳ සාකච්ඡා කරා. මේ තාර්කික ద్వාර පරිපත පිළිබඳ සාකච්ඡා කිරීමේදී අපට ප්‍රධාන පරිපත ආකාර දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපට ප්‍රධාන පරිපත ආකාර දෙකක් තියෙනවා සාකච්ඡා කිරීමේදී. එකක් අපට ගන්න පුළුවන් combinational and sequence සර්කිට් එකක් විදියට, combinational and sequence circuit එකක් විදියට. combinational and combinational circuit එකක් විදිහටත් තියෙනවා, ඒ වගේම sequential circuit එකක් විදිහටත් තියෙනවා. sequential circuit එකක් විදිහට තියෙනවා. මොකද්ද මේ combinational and sequence circuit එකක් කියන දේ පැහැදිලි වෙන්නේ. combinational circuit එක කියලා කියන්නේ එකට ඒකාබද්ධව ක්‍රියාත්මක වීමක් සහ sequential එක කියන්නේ එහි අනුපූරකයක්. ඒ කියන්නේ sequential එකක් විදිහට එහෙම නැත්නම් ශ්‍රේණිගත ආකාරයට ක්‍රියාත්මක වීමක් විදිහට අපට හඳුන්වන්නත් පුළුවන්. එය පැහැදිලි කර ගැනීමදී දැන් උදාහරණයක් විදිහට මම combinational circuit එකක් පැහැදිලි කරන්නම්. අපි හිතමු NAND gate එක කියලා. මේ NAND gate එක තියෙනවා. මේ NAND gate එක මම input දෙකක් තියෙනවා කියලා හිතමු. AB කියලා input දෙකක් තියෙනවා. අපි X output එකක් තියෙනවා කියලා හිතමු. මෙහිදී එක් අවස්ථාවකදී බිඳුව ගමන් කරනවා. මේ NAND gate එකේ ක්‍රියාකාරීත්වය යන්නේ ಗುಣවීමක්. එතකොට ಗುಣවීමක් වෙනවා නම් මෙහි පිළිතුර වන්නේ බිඳුවයි. ඒ වගේම එක බිඳු ආකාරයට ක්‍රියාත්මක වෙනවා. එක බිඳු ආකාරයට ක්‍රියාත්මක වන්නේ එතකොට එකයි බිඳුවයි ක්‍රියාත්මක වන්නේ. ඒ අවස්ථාවේදී එය ಗುಣවීමක් විදිහට බිඳුවක් විදිහට ක්‍රියාත්මක වෙනවා. දැන් ඒ වගේම අපි හිතමු මේ gate එකටම තව O gate එකක් නිර්මාණය වෙනවා. O gate එකක් ක්‍රියාත්මක වෙනවා. එය B ආකාරයට ක්‍රියාත්මක වෙනවා. ඒකට අපි හිතමු not gate එකක් ඇතුළත් වෙලා මේ වගේ පරිපථයක් නිර්මාණය වෙනවා. මෙහිදී සිදුවන්නේ එතකොට මේ අවස්ථාවේදීම බිඳුවයි, එතකොට මෙතනදී 1යි, එතකොට 1යි. අපි හිතමු මෙතනදී නැවතත් බිඳුවයි 1යි නම් මේ අවස්ථාවේදී B 1යි, ඒ බිඳුවයි නැවතත් 1යි. මේ සිදුවන්නේ මේ ඉන්පුට් එක එහෙම නැත්තම් AB කියන ඉන්පුට් එක ලැබෙන අවස්ථාවේදී මම හිතන්නම් මේ O gate එක කියලා, මේ තියෙන්නේ AND gate එක කියලා හිතන්නම්. AND gate එකේ ප්‍රතිඵලය එතකොට බිඳුවයි බිඳුවයි නම් O gate එකේදී බිඳුවයි. අපි මෙතන NAND NOT කියන එකත් අපි ඉවත් කරගමුකෝ පැහැදිලි කිරීම පහසු වෙන්න.
බිංදුවයි බිංදුවයි නම් බිංදුවයි. ඒ වගේම AND gate එකක් බිංදුවයි. බිංදුවයි එකයි නම් එතකොට මේ අවස්ථාවේදී මේ ක්‍රියාත්මක වෙලා පිළිතුරු විදියට අපට එනවා එක මෙහිදී බිංදුව. මෙන්න මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා නම් මේ combinational circuit එකක්. එහෙම නැත්නම් මෙම input එකක් සමගම තමයි මේ input එකක් මේ input එක සමගම තමයි ප්‍රතිඵලය එහෙම නැත්නම් output එක අපට ලබා ගන්නට පුළුවන් වෙන මේ combine වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ input එකත් present state එකක් එහෙම නැත්නම් වර්තමාන අවස්ථාවේදීම තමයි මේ ක්‍රියාත්මක වන්නේ. එහෙම නැත්නම් මේ අනෙකුත් input සමග මේ input දෙක සමග තමයි ක්‍රියාත්මක වන්නේ. අනෙකුත් input එකක් සමග අවශ්‍ය වීමක් වන්නේ නැහැ. ඒ කියන්නේ මේ අවස්ථාවේදී මෙම input දෙකත් සමග තමයි මෙම ක්‍රියාත්මක වීම සිදුවන්නේ. ඒ වගේම අපි sequential circuit එකක් කියලා කියන්නේ මොකද්ද? sequential circuit එකේදී වෙන්නේ මෙයට අපට අත්‍යවශ්‍ය වෙනවා මීට පෙර input එක. එහෙම නැත්නම් අපි හිතමු මෙය පැහැදිලි කර ගැනීමට මම උදාහරණයක් විදිහට කියන්නම්. අපි හිතමු එකතු කිරීමක් කියලා 10 පාදෙන් එකතු කිරීමක් 10 base එකතු කිරීමක් කියලා මම හිතනවා. බිංදුව කියලා තියෙනවා. මෙයට එකක් එකතු වෙනවා. එතකොට පිළිතුරු වන්නේ එකයි. එතකොට මෙයට තව එකට තවත් එකක් එකතු වුනාම තමයි දෙක වන්නේ. ඒ වගේම දෙකට තවත් එකක් එකතු වුනාම තමයි තුන වන්නේ. එතකොට මෙම ඉන්පුට් එක ක්‍රියාත්මක වීමට, මෙම ප්‍රතිඵලය ක්‍රියාත්මක වීමට මීට පෙර අවුට්පුට් එක අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපිට බිංදුවයි එකයි එකතු වුනාම තමයි එක ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ එක නිර්මාණය වෙන්නේ. එකට එකක් එකතු වුනාම තමයි දෙක කියන ඉලක්කම එහෙම නැත්නම් පිළිතුර නිර්මාණය වෙන්නේ. දෙකට එකක් එකතු වුනාම තමයි තුන කියන ඉලක්කම. ඒ කියන්නේ මෙහිදී සිදුවන්නේ අපි මේ ආකාරයට නැවතත් පැහැදිලි කරන්න අපි හිතමු බිංදුව ධන 1 සමානයි 1යි. ඊළඟට 1 ධන 2 1 ධන 1 2යි. නැවතත් 1 ධන 2 සමානයි 3යි. 1 ධන 3 සමානයි 4යි. මෙහි ක්‍රියාත්මක වීමට sequential එකක් කියලා කියන්නේ මෙහි ප්‍රතිඵලය මීට පෙර පිළිතුර මීට පෙර ප්‍රතිඵලය අපට අත්‍යවශ්‍ය වෙනවා ඊළඟ ප්‍රතිඵලය ලබා ගන්නට. ඒ කියන්නේ මෙතනදී අවශ්‍ය වන්නේ combination circuit එකේදී එක් අවස්ථාවකදීම සිදුවන. ඒ කියන්නේ බිංදුවයි ධන 1 නම් මෙතනදීම මෙම combination circuit එකේ output එක ලැබෙනවා. එතනින්ම ඒ ප්‍රතිඵලය ක්‍රියාත්මක වෙනවා. නමුත් sequential circuit එක කියලා කියන්නේ මේ ප්‍රතිඵලය ක්‍රියාත්මක වෙන්නට මීට පෙර output එක අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මේ 2 1 1 වෙන්න නම් 2 ලබා ගන්න නම් 1 ධන 1 මීට පෙර පිළිතුර අපට අවශ්‍ය වෙනවා. එතකොට මේදී හරියට ඒ loop එකක් වගේ. දැන් අපි උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ තියෙනවා O gate එක. අපට O gate එකෙන් නැවතත් ප්‍රතිඵලය මෙතනට ලැබෙනවා. ප්‍රතිඵලය මෙතනට ලැබෙනවා. එතකොට AB කියලා තියෙනවා නම් මේ ප්‍රතිඵලය නැවතත් අපට අවශ්‍ය වෙනවා. අපට අවශ්‍ය වෙනවා sequential circuit එකේදී ප්‍රතිඵලය ලබා ගන්න. බිංදුවයි 1යි කියලා හිතමු. ආපහු නැවතත් 1යි. එතකොට බිංදුවයි 1යි 1යි. නැවතත් 1 පැමිණෙනවා. මෙතනදී 1 පැමිණෙනවා. මේ විදිහට loop එකක් ආකාරයට ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි sequential circuit එකක් විදිහට සරලවම පැහැදිලි කරන්න පුළුවන්. මම ඒ ගැඹුරෙන් පැහැදිලි කරන්නේ ඔයාලට SR flip flop එක පැහැදිලි කිරීමට අවශ්‍ය වටපිටාවෙදි දැනගන්නට ඕනෙ හින්දා sequential circuit එකක් කියන එක පැහැදිලි කරනවා. ඒ sequential circuit එකට මීට පෙර ප්‍රතිඵලය අවශ්‍ය වෙනවා. මීට පෙර පිළිතුර අවශ්‍ය වෙනවා සර්කිට් එක ක්‍රියාත්මක වෙන combinational circuit එකක් කියලා කියන්නේ එම අවස්ථාවේදීම මේ ක්‍රියාත්මක වෙන මෙතනින් ප්‍රතිඵලය ලැබෙනවා. එතනින් කතන්දරය ඉවරයි. එහෙම නැත්නම් ප්‍රතිඵලය ලැබෙනවා. මේ තමයි sequential circuit එකක් සහ combinational circuit එකක් අතර මේ sequential සම්බන්ධතාවය sequential combination එක අපට තේරුම් ගැනීමට සිදු වෙනවා. හොඳයි, මේ එක අවස්ථාවක් මම කිව්වා flip flop ගැන සාකච්ඡා කිරීමට පෙර මට තවත් කතා කාරණා කිහිපයක් සාකච්ඡා කිරීමට සිදු වෙනවා කියලා. ඒ වගේම මෙහිදී මම තව දෙයක් පැහැදිලි කිරීමට අවශ්‍ය වෙනවා. මම මෙහිදී තව උදාහරණයක් විදිහට
මේ තවදුරටත් පැහැදිලි කරත් දැන් අපි හිතමු සර්කිට් එකක් තියෙනවා කියලා. මේ සර්කිට් එකක් තියෙනවා මෙතන ඉන්පුට් එකක් තියෙනවා මෙතන අවුට්පුට් එකක් තියෙනවා. ඉන්පුට් එකක් තියෙනවා අවුට්පුට් එකක් තියෙනවා. ඉන්පුට් එකක් තියෙනවා අවුට්පුට් එකක් තියෙනවා. අපි ඉන්පුට් විදියට ඉන්පුට් තුනක් ලබා දෙනවා. එතකොට අවුට්පුට් තුනක් ක්‍රියාත්මක වෙනවා. අවුට්පුට් තුනක් ක්‍රියාත්මක වෙනවා. අවුට්පුට් තුනක් ක්‍රියාත්මක වෙනවා. අපි කලින් කතා කරා වගේ සීක්වෙන්ෂල් සීක්වෙන්ෂල් සර්කිට් එකක් නම් සීක්වෙන්ෂල් සර්කිට් එකක් වෙන්නට සීක්වෙන්ෂල් සර්කිට් එකක් වෙන්නට අපිට දැන් මෙතන පිළිතුරු ලබා දෙනවා කියලා හිතමු බිඳුවයි 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 මෙතන එකතු වීමක් සිදු වන්නේ කියලා හිතමු එකතු වීමක් සිදු වෙනවා නම් අපි උදාහරණයක් විදිහට අපි කලින් විදිහටම ගන්න එක සමානයි එක විදිහට තියෙනවා නම් මෙතනදී මම තව එකක් ඉවත් කරගන්නා කියලා හොඳයි මෙතනදී අපි මුලින්ම එකතු වීමක් සිදු වෙනවා මේ ප්‍රතිපලයක් විදිහට ලැබෙනවා ප්‍රතිපලයක් විදිහට ලැබෙනවා ඊට පස්සේ මෙය තව මතකයක් විදිහට තබා ගැනීමට සිදු වෙනවා මෙමරි එකක් මතකයක් බවට පරිවර්තනය කරගන්නට වෙනවා එම මතකය තමයි නැවතත් ඒ මතකයක් විදිහට නැවතත් සම්බන්ධ කිරීමක් සිදු කරන්නට වෙන්නේ ඉන්පුට් එකකට මේ වගේ මතකයක් තියෙනවා නම් මතකයක් නිර්මාණය කර ගැනීමට අපට සිදු වෙනවා මෙය අපි ෆ්ලිප් ෆ්ලොප් ගැන සාකච්ඡා කරගෙනදී ෆ්ලිප් ෆ්ලොප් වල මූලික ක්‍රියාකාරීත්වයක් එහෙම නැත්නම් ස්ටාර් ෆ්ලිප් ෆ්ලොප් එකක් ෆ්ලිප් ෆ්ලොප් එකක සිදුවන්නේ මොකද්ද කියලා සාකච්ඡා කරොත් ෆ්ලිප් ෆ්ලොප් එකකින් සිදුවන්නේ අපට පරිගණකයේ අවශ්‍ය මතකයක් එහෙම නැත්නම් මෙමරි එකක් විදිහට මෙමරි එකක් විදිහට ක්‍රියාත්මක වීමක් අපට අපි දැන් මේ වෙනතුරු සාකච්ඡා කරා ගේට්ස් පිළිබඳ ගේට්ස් වලින් අපි කොහොමද මතකයක් නිර්මාණය කරගන්නේ මතකයක් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද එහෙම නැත්නම් බටන් එකක් බවට පරිවර්තනය කරන්නේ සෙට් බටන් එකක් රීසෙට් බටන් එකක් ඔන් ඔෆ් බටන් එකක් විදිහට ක්‍රියාත්මක වෙන ආකාරයට එහෙම නැත්නම් ඔන් කරාට පස්සේ ඔන් කරා කියලා මතකයක් තියෙන බටන් එකක් ඒ කියන්නේ රීසෙට් කරාම රීසෙට් කියලා මතකයක් තියෙන බටන් එකක් විදිහට ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන එක තමයි ෆ්ලිප් ෆ්ලොප් වලින් ක්‍රියාත්මක වන්නේ එහෙම නැත්නම් ෆ්ලිප් ෆ්ලොප් මගින් සිදුවන්නේ ඒ කියන්නේ මතකයක් අපේ ලොජික් ගේට්ස් තුලින් මතකයක් තියෙනවා දැන් ඔයාලට සාකච්ඡා කරා මතක ඇති පරිගණකයේ ප්‍රොසෙසරය තුල රෙජිස්ටර්ස් තියෙනවා විවිධ රෙජිස්ටර්ස් තියෙනවා මේ රෙජිස්ටර්ස් වල තියෙන ඉතාම සුළු මතකයක් කියලා කිව්වා කියන මතකයේ ඉතාම අඩු ප්‍රමාණයක් අපිට හાર્ඩ් ඩිස්ක් එකක RAM එකක වගේ මතක ප්‍රමාණයක් තියාගන්න බෑ ඉතාම සුළු මතකයක් තමයි තියෙන්නේ ඒ වගේම කැච් මෙමරි මෙන්න මේ වගේ පරිපත තුල මතකයක් තියෙන්නේ මේ පරිපත තුල මතකයක් නිර්මාණය කර ගැනීම. එතකොට පරිපතයක් තුල පරිපත තුලින් මතකය නිර්මාණය කරගන්න ප්‍රධානම ක්‍රමය තමයි ෆ්ලිප් ෆ්ලොප් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒතකොට ෆ්ලිප් ෆ්ලොප් හඳුනා ගැනීමේදී අපට මතකයක් විදියට ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන එක තමයි අපි සාකච්ඡා කරන්නේ. මෙයා ෆ්ලිප් ෆ්ලොප් වල ප්‍රධානම කාර්යයක්. එතකොට ඔයාලා මතක තියාගන්න ෆ්ලිප් ෆ්ලොප් ගැන සාකච්ඡා කිරීමේදී අපට අපි පරිපත පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට ඕනේ. එතකොට කම්බිනේෂනල් සහ සීක්වෙන්ෂල් කියලා තියෙනවා පරිපත දෙකක්. එතකොට සීක්වෙන්ෂල් පරිපතයක තුලින් තමයි මතකයක් විදියට ක්‍රියාත්මක වන්නේ. එතකොට ෆ්ලිප් ෆ්ලොප් තුලින් තමයි මේ මතකයක් සකස් වෙන්නේ. එතකොට ගේට්ස් තුලින් අපි දන්නවා ගේට්ස් තුලින් ක්‍රියාත්මක වන්නේ විදුලිය ගමන් කිරීමක්. ඒ කියන්නේ හයි ලෝ කියන විදිහටනේ. ඒ කියන්නේ අපි සාකච්ඡා කරොත් අපි විදුලි ධාරාවක් ගමන් කරනවා. මගේ මීට පෙර වීඩියෝ එකක් තියෙනවා විදුලිය සහ විදුලිය තුලින් පරිපත ක්‍රියාත්මක වීම. මම මුලින්ම විදුලිය සහ විදුලිය ක්‍රියාත්මක වීම පිළිබඳ ඔයාලට පැහැදිලි කිරීමක් කරේ මේ මාතෘකා සාකච්ඡා කිරීමට පෙර. කියන්නේ තොරතුරු හා සංවේදන තාක්ෂණයේ උසස් පෙළ තොරතුරු හා සංවේදන තාක්ෂණයේදී වැදගත් කියන්නේ ගොඩක් සම්බන්ධ වීමක් අඩු වුණත් අපට අනිවාර්යයෙන්ම විදුලිය පිළිබඳ සාකච්ඡා කිරීමට සිදු වෙනවා. කියන්නේ අපට විදුලිය සහ පරිපත ක්‍රියාත්මක වීම පිළිබඳ අවබෝධයක් ලබාගෙන තමයි අපට ලොජික් ගේට්ස් පිළිබඳ සාකච්ඡා කරන්න වෙන්නේ. එහෙනම් මගේ මීට පෙර වීඩියෝස් වලින් සාකච්ඡා කරලා තියෙනවා විදුලිය ක්‍රියාත්මක වීම විදුලිය තුළ විදුලියෙන් ක්‍රියාත්මක කරන ප්‍රධානම උපාංග එහෙම නැත්නම් අපි කතා කරා ඩයෝඩ් ගැන සාකච්ඡා කළා ඒ වගේම ට්‍රාන්සිස්ටර් පිළිබඳ සාකච්ඡා කරා. ඇයිද මේ දේවල් සාකච්ඡා කරේ කියන එක තමයි
කරේ ඇයිද කියන්නේ අපි මේ ලොජික් ගේට්ස් වල මෙම ෆ්ලිප් ෆ්ලොප් මේව දේවල් සාකච්ඡා කිරීමේදී අපිට දැන ගැනීමට අවශ්‍ය වෙන නිසා දැන් ඔයාලා මේ වීඩියෝස් උත් බලන්න මීට පෙර නිර්මාණය කරලා තියෙන වීඩියෝස් මම ඉල්ලීමක් කරන ඒවා බලන්න කියලා එතකොට ඔයාලට දැනුමක් අවබෝධයක් ලබා ගන්නට පුළුවන් එහෙදි මම තවත් කියනවා යම් කිසි පැහැදිලි කිරීම වලදී සහ හිදී යම් කිසි ගුණාගුණ තියනවා නම් මම අපව දැනුවත් කරන ලෙස එතකොට මට ඒවා ඉවරදි කරගෙන ඉදිරියට සකස් කරන්නට පුළුවන් වෙන නිසා එතකොට දැන් අපි සාකච්ඡා කරනවා ෆ්ලිප් ෆ්ලොප් ගැන ෆ්ලිප් ෆ්ලොප් සාකච්ඡා කිරීමට පෙර මම මේ දේවල් සාකච්ඡා කරන්නේ ඒකයි එතකොට අපි දැන් මෙමරි එකක් නිර්මාණය කරනවා ෆ්ලිප් ෆ්ලොප් තුලින් එහෙම නැත්නම් සෙට් බටන් එකක් රීසෙට් බටන් එකක් නිර්මාණය කරනවා ෆ්ලිප් ෆ්ලොප් තුලින් මේ ප්‍රධානම ආකාර දෙක එහෙදි අපි සාකච්ඡා කරන්නේ නැවතත් මතක් කිරීමක් කරනවා නම් combinational circuit සහ sequential circuit එතකොට combinational circuit තුලින් සහ තුලින් sequential එකක් විදිහට අපිට memory එකක් බවට පරිවර්තනය කර ගැනීමට සිදු වෙනවා memory එකක් නිර්මාණය කර ගැනීමට සිදු වෙනවා එතකොට මේ memory එකක් නිර්මාණය කර ගන්න ආකාරය අපිට flip flop තුලින් බලන්න පුළුවන් පරිපථය තුලින් එහෙම නැත්නම් logic gates තුලින් මතකයක් නිර්මාණය කර ගන්න. එතකොට මේ logic gates වලින් මතකයක් නිර්මාණය කරන ඒවා තමයි process එක තුල තියෙන registers ඒ වගේම catch memory එකක් මෙන්න මේ දේවල් නිර්මාණය වෙන්නේ මේ පරිපථ තුල තිබෙන මෙමරි එකක් බවට පරිවර්තනය කර ගැනීම නේද. හොඳයි දැන් මම හිතනවා ෆ්ලිප් ෆ්ලොප් වල සිදුවන ක්‍රියාකාරීත්වය ෆ්ලිප් ෆ්ලොප් එකකින් වෙන්නේ මොකක්ද කියන එකත් පැහැදිලි වෙලා ඇති කියලා. දැන් ෆ්ලිප් ෆ්ලොප් පැහැදිලි කිරීමට කලින් කිව්වා මම ප්‍රධාන මාතෘකාව සාකච්ඡා කරන්න කලින් අනු මාතෘකාවක් පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න ඒකයි. එතකොට අනු මාතෘකාව තුළ අපට කතා කරන්නට වෙනවා ක්ලොක් එකක්. එහෙම නැත්නම් අපි අපට ක්ලොක් ස්පීඩ් එකක් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් පල්ස් එකකින් තමයි මේ ධාරාවන් විදුලිය ගමන් කිරීම සිදුවන්නේ. ඒ කියන්නේ හයි ලෝ ඩිජිටල් කියලා කියන්නේ අපි ඩිජිටල් පරිපථය කියලා කියන්නේ හයි ලෝ ආකාරයට ක්‍රියාත්මක වීමක්. එතකොට මේ සිදුවන්නේ විදුලිය ධාරාවක මම මුලින් මතක් කරා වගේ විදුලි ධාරාවක් ගමන් කිරීම මේ විදුලි ධාරාව ධාරාවක් විදිහට තියෙනවා. එය පරිවර්තනය වෙනවා ඩිජිටල් ආකාරයට. මගේ පෙර වීඩියෝස් වල තියෙනවා එහෙම නැත්නම් ඔස්කියුලේටර් එකක් මදර්බෝඩ් එකේ තියෙන ඔස්කියුලේටර් එකක් කියන තමයි මේ ධාරාවක් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් පල්ස් එකක් නිර්මාණය වෙන්නේ. එතකොට මේ ඉලෙක්ට්‍රික් පල්ස් එක අපි ඩිජිටල් බවට පරිවර්තනය කර ගන්නවා. එහෙම නැත්නම් අපි හිතුවත් මේ වගේ ධාරාවක් තියෙනවා නම් මේ ධාරාව තමයි මෙන්න ධාරාව තුල තියෙන කාලය තමයි අපි එක හර්ට්ස් එකක් විදිහට ගන්නෙ. මේ හර්ට්ස් එකක් තුලින් තමයි මේ හයි ලෝ විදිහට විදුලිය ගමන් කිරීම තුළින් මේ ධාරාවක් ගමන් කරන්නේ. එතකොට ඒ සීක්වෙන්සර් සහ කම්බිනේෂනල් විදියට ක්‍රියාත්මක වෙනවා. මේ අපිට SR ෆ්ලිප් ෆ්ලොප් එක පැහැදිලි කරගන්නට නම් මේ දේවලුත් අපිට පැහැදිලි කරගන්නට වෙනවා. එතකොට අපට හොඳින්ම තේරුම් ගන්න පුළුවන් මේ සිදුවන්නේ කොහොමද කියලා. ඒ හින්දා මම නැවත වතාවක් අපිට ක්ලොක් සයිකල් එකක් එහෙම නැත්නම් ක්ලොක් සයිකල් එකක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගන්නට වෙනවා. අපි මූලික වශයෙන් SR ෆ්ලිප් ෆ්ලොප් එකක් තුල ලැච් එකක් සහ SR ෆ්ලිප් ෆ්ලොප් එකක් අතර වෙනසකුත් තියෙනවා. අපි ලැච් එකක් සහ ෆ්ලිප් ෆ්ලොප් එකක් අතර සාකච්ඡා කරන්න ඕනේ. ඒ හින්දා ඒ දේ පැහැදිලි කරගන්න අපි මම නැවත මතක් කිරීමක් කරනවා ක්ලොක් සයිකල් එකක්. ක්ලොක් එකක් කියන්නේ මොකද්ද? ක්ලොක් සයිකල් එකකින් වෙන්නේ මොකද්ද කියන කාරණය. හොඳයි මම මුලින්ම ඔයාලට මතක් කරන්නම් ක්ලොක් එකක් අපි හැමතිස්සෙම කියන පරිගණකය තුල ක්‍රියාත්මක වෙද්දී මදර්බෝඩ් එකේ ක්ලොක් ස්පීඩ් එක ක්ලොක් එකක් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ඔස්කියුලේටර් එකකින් තමයි මේ ක්ලොක් එකක් නිර්මාණය වීමට ප්‍රධාන උපකරණයක් වන්නේ. එතකොට අපි බලමු මේ අපි හිතමු මේ ඩිජිටල් ආකාරයට ක්‍රියාත්මක වෙන ධාරාවක් කියලා. අපි මේ හයි මෙන්න මේ විදිහට අපි ධාරාවක් තියෙනවා. ඒ වගේම මම මේ ඩිජිටල් ධාරාව මෙන්න මේ ආකාරයට නිර්මාණය කරගන්නම්. මේ කාලයත් සමඟ තමයි ක්‍රියාත්මක වන්නේ. අපි හිතමු මේ බිඳුව. එහෙම නැත්නම් low. low frequency එකක් යන්නේ මෙතන තියෙනවා high. high frequency එකක් අපි මෙය එක විදිහට හිතමු. මෙය අපි එක වෙනවා කියලා හිතමු. එක විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා හිතමු. එතකොට
අපි මෙයට කියනවා එක් අවස්ථාවකදී මෙය හයි මෙතනින් අපි හිතමු මේ ධාරාව අපි ඇත්තටම මෙහෙම ධාරාවක් ගමන් කරනවා නම් මේ ප්‍රමාණයට පැමිණෙනවා නම් මෙය හයි ඩිජිටල් ආකාරයට කියනවා නම් මෙය හයි හයි එකක් එහෙම නැත්නම් හයි අවස්ථාවක් ඒ වගේම මෙහිදී අපි මෙම ධාරාව ගමන් කිරීමේදී මෙම මේ ආකාරයට ඉහළට ගමන් කරන අවස්ථාව ඉහළට ගමන් කරන අවස්ථාව අපි කියනවා ලීඩින් එඩ්ජ් එකක් විදිහට ලීඩින් එඩ්ජ් එකක් විදිහට ලීඩින් එඩ්ජ් එකක් ඒ වගේම මෙය අව ඒ කියන්නේ මෙතනදී හයි වෙනවා මෙය ඉහළට ගමන් කරනවා ඒ වගේම එතකොට මෙතන ලීඩින් එඩ්ජ් එකක් වෙනවා මෙය පහළට ගමන් කරනවා නම් මෙය කියනවා අපි ෆෝලින් එඩ්ජ් එකක් විදිහට falling edge එකක් විදියට edge එකක් විදියට falling edge එකක් විදියට අපි මේ සම්බන්ධ කරනවා ඒ වගේම මෙහිදී මෙන්න මේ එක වෙලාවක් එහෙම නැත්නම් time එකක් විදියට සඳහන් කරන්නේ මේ අවස්ථාවේ සිට මේ අවස්ථාව දක්වා ඒ කියන්නේ high සහ low වෙන අවස්ථාව ආරම්භයේ සිට අවසන් අවස්ථාව දක්වා time එකක් විදියට අපි සඳහන් කරනවා time එකක් විදියට සඳහන් කරනවා එතකොට දැන් අපි මේදී මේ දේවල් පැහැදිලි කරන්නේ අපි ඉදිරියේදී සාකච්ඡා කරන ෆ්ලිප් ෆ්ලොප් වලට අවශ්‍ය වෙන නිසා. ඒ වගේම මෙතනදී අපි ප්‍රධාන වශයෙන්ම කියන්නේ ෆ්ලිප් ෆ්ලොප් වල මේ හයි අවස්ථාවක් සහ හයි විදියට තියෙනවා නම් මේ හයි අවස්ථාව ලීඩින් එඩ්ජ් එක ෆෝල්ඩින් එඩ්ජ් එකක් විදියට තියෙනවා. දැන් අපිට ෆ්ලිප් ෆ්ලොප් සාකච්ඡා කිරීමේදී අපි කියන ට්‍රිගර් එකක්. එහෙම නැත්නම් ට්‍රිගර් එකක් කියලා කියනවා මේ ට්‍රිගර් එකේදී ට්‍රිගර් ආකාර ප්‍රධාන දෙකක් තියෙනවා ලෙවල් ට්‍රිගර් සහ එඩ්ජ් ට්‍රිගර් කියලා. එහෙනම් නැත්නම් ලෙවල් ට්‍රිගර් එකක් විදිහට කියනවා. ට්‍රිගර් එකක් විදිහට ट्रिगर एक आपकी दिए लेकिन हमें ट्रिगर एक ये दी अपने प्रधान आकार देखा थी ना लेवल ट्रिगर की लेका लेवल ट्रिगर एक अनित्य कर एडेज ट्रिगर एक लेवल ट्रिगर एक आपकी लेकिन है हाई अवस्था वक्त हमने ऐसा अभी में तो नहीं साक्षात करा वगे फ्रीक्वेंसी का हाई वन अवस्था वक्त हाई अवस्था वक्त क्या नाम एडेज ट्रिगर एक आपकी लेकिन है අපි කියුවේ මෙතන ලීඩින් එඩ්ජ් එකක් වෙනවා කියලා. මේ එඩ්ජ් අවස්ථාවේදී ලීඩින් සහ එය පොසිටිව් එඩ්ජ් එකක් විදිහට කියනවා. පොසිටිව් එඩ්ජ් එක පහළට ධාරාව ගමන් කරන අවස්ථාව නෙගටිව් එඩ්ජ් එකක් විදිහට අපි සඳහන් කරනවා. නෙගටිව් එඩ්ජ් එකක් විදිහට සඳහන් කරනවා. එතකොට එඩ්ජ් දෙකක් තියෙනවා. පොසිටිව් එඩ්ජ් සහ නෙගටිව් එඩ්ජ්. එතකොට මේ දේවල් පිළිබඳ දැන් අපි ෆ්‍රීකවෙන්සි එක වැඩි වෙන එහෙම නැත්නම් ක්ලොක් ස්පීඩ් එකක් වැඩි වෙන ඩිජිටල් සයිකල් එකක් එහෙම නැත්නම් ඩිජිටල් සයිකල් එකක ස්පීඩ් එකක් කියලා කියන්නේ මේ කාලය තුල එහෙම නැත්නම් මේ සමස්ත කාලය තුල මේ සමස්ත කාලයටම අපි කියනවා ඩියුටි සයිකල් එකක් විදියට මේ සමස්ත කාලයටම ඩියුටි සයිකල් එකක් කියලා කියන මේ ඩියුටි සයිකල් එකක් තුල හයි වෙන අවස්ථාවන් හයිම නැත්නම් ඩියුටි සයිකල් එකක් තුල හයි සහ ලෝ විදිහට නැතිනේ එතකොට මේ සමස්තේ හයි වෙන percentage එක වැඩි නම් අපි clock speed එක වැඩි කියලා කියනවා එහෙම නැත්නම් මේ percentage එකක් විදිහට හයි වෙන අවස්ථාවන් වැඩි නම් මෙතන තියෙන 1 2 3 නම් මෙතන තියෙන 1 2 3 4 මේ එකම time period එක එකම clock cycle එකක් එහෙම නැත්නම් එකම duty cycle එකක් මේ එකම duty cycle එක තුල හයි වෙන අවස්ථාවන් වැඩි නම් එය අපි කියනවා clock cycle එක එහෙම නැත්නම් clock cycle එක clock speed එක වැඩි වෙන අවස්ථාවක් කියලා කියන්නේ සිදුවීම් වැඩි. දැන් මේ දේවල් පැහැදිලි කරන්නේ අපිට ඉදිරියේදී SR ledge එක එහෙම නැත්නම් ledge එක එහෙම නැත්නම් අපි සාකච්ඡා 1 2 3 නම් මෙතන තියෙනවා 1 2 3 4 මේ එකම time period එක එකම clock cycle එකක් එහෙම නැත්නම් එකම duty cycle එකක් මේ එකම duty cycle එක තුල high වෙන අවස්ථාවක් වැඩි නම් එය අපි කියනවා clock cycle එක එහෙම නැත්නම් clock cycle එක clock speed එක වැඩි වෙන අවස්ථාවක් කියලා කියන්නේ සිදුවීම් වැඩි. දැන් මේ දේවල් පැහැදිලි කරන්නේ අපිට ඉදිරියේදී SR ledge එක එහෙම නැත්නම් ledge එක එහෙම නැත්නම් අපි සාකච්ඡා කරන
ෆ්ලොප් එකකදී සිදුවන ආකාරය පැහැදිලි කරගන්න. මම මේ ඉලෙක්ට්‍රොනික වශයෙන් ඔයාලට පැහැදිලි කරන්නේ ඇත්තටම සිදුවන කාර්යයන් පැහැදිලි කර ගැනීම සඳහා. ඒ කියන්නේ ඇත්තටම අපි බැලුවොත් පරිගණකයක මෙමරි එකක් එහෙම නැත්නම් ප්‍රොසෙසරයක් තුළ ක්‍රියාත්මක වන රෙජිස්ටර් එකක් ක්‍රියාත්මක වන මූලික ආකෘතිය පැහැදිලි කරන්නට මූලික ආකෘති සිදුවන්නේ මේ ෆ්ලිප් ෆ්ලොප් එක තුළින්. එහෙම නැත්නම් SR ෆ්ලිප් ෆ්ලොප් ඒ ෆ්ලිප් ෆ්ලොප් රාශියකින් අතුරින් මේ සිදුවීම පැහැදිලි කර ගැනීම සඳහා. දැන් ඔයාලට තේරෙනවා ඇති අපි AND gate එක මේ වගේ එක බිංදුව විදිහට ගමන් කරාට මෙන්න මේ frequency එකකින් තමයි එක බිංදුව විදිහට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි කතා කරා වගේ memory එකක් සිදුවන්න වෙනවා, මේ loop එකක් ආකාරයට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ loop එකක් ආකාරයට ක්‍රියාත්මක වන්නට නම් මේ එක් අවස්ථාවකදී ක්‍රියාත්මක වීම තමයි මෙතනදී බලපාන්නේ. දැන් අපට combinational gate එකක නම් ප්‍රශ්නයක් නැහැ. මේ එක් අවස්ථාවකදී මේ සිදුවෙනවා. නමුත් sequential ආකාරයට සිදුවන ගේට් එකකදී sequential ආකාරයට තමයි ෆ්ලිප් ෆ්ලොප් එක ක්‍රියාත්මක වන්නේ. එහිදී අපට මේ clock cycle එකක් clock speed එකක් ක්‍රියාත්මක clock එකක් ක්‍රියාත්මක වීම clock cycle එකක් ක්‍රියාත්මක වීම අපට පැහැදිලි කරගන්න අවශ්‍ය වෙයි කියලා හිතලා තමයි මම ඔයාලට මේව සරල පැහැදිලි කිරීම කරේ. මෙහිදී ඉලෙක්ට්‍රොනික වශයෙන් සහ අනෙක දතුන් මීට වඩා තරම ගැඹුරු වෙනා. නමුත් මේ අපට SR ලෙක්චර් එක පැහැදිලි කර ගැනීමට අවශ්‍ය වෙන මූලික කරුණු තමයි මම ඔයාලට මුලින්ම පැහැදිලි කරේ. එතකොට අපට SR ෆ්ලිප් ෆ්ලොප් එක පැහැදිලි කර ගැනීමට ඔයාලට තේරෙන ඇත්තටම මේ විදුලිය තුළදී ක්‍රියාත්මක වන්නේ කොහොමද, ඉලෙක්ට්‍රොනික වශයෙන් ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා. මේ පැහැදිලි කිරීමට අවශ්‍ය නිසා තමයි combinational circuit, sequential circuit සහ මේ clock cycle එකක් hertz එකක් පිළිබඳ මම පැහැදිලි කිරීමක් සිදු කරේ. හොඳයි, අපි දැන් ඇත්තටම දැන් අපිට පුළුවන් ෆ්ලිප් ෆ්ලොප් කියන මාතෘකාවට පැමිණෙන්න. සත්‍ය වශයෙන්ම දැන් තමයි අපිට ෆ්ලිප් ෆ්ලොප් එහෙම නැත්නම් ෆ්ලිප් ෆ්ලොප් ක්‍රියාත්මක වීම පිළිබඳ කතා කරන්නට පුළුවන් වෙන්නේ. මීට පෙර වීඩියෝ සාකච්ඡා කළා නම් ඔබලා මීට පෙර වීඩියෝ ඉතල මම සාකච්ඡා කරලා තියෙන ලොජික් ගේට්ස් වලදී අපිට මූලික ద్వාර කියලා තියෙනවා, බේසික් ලොජික් ගේට්ස් කියලා තියෙනවා, යුනිවර්සල් ලොජික් ගේට්ස් කියලා කියනවා, ඒ වගේම කම්බිනේෂනල් ලොජික් ගේට්ස් සහ සබ් කම්බිනේෂනල් ලොජික් ගේට්ස් කියලා කියන ලොජික් ගේට්ස් කිහිපයක් එකතු වෙලා තියෙනවා නම්, ඒ වගේම මූලික ලොජික් ගේට්ස් තියෙනවා, NOT ගේට් එක, OR ගේට් එක, AND ගේට් එක, ඒ වගේම මේ ගේට් තුලින් අපිට යුනිවර්සල් ලොජික් ගේට්ස් කියලා තියෙනවා. යුනිවර්සල් ලොජික් ගේට් එක කියලා කියන්නේ සමස්ත ගේට්ස් ප්‍රමාණයම නිර්මාණය කරන්න පුළුවන් වෙන ගේට්ස් නේ ලොජික් යුනිවර්සල් ගේට් කියලා කියන්නේ. මගේ පෙර වීඩියෝ තියෙනවා ද බියොන්ඩ් ද ෆියුචර් YouTube channel එක සහ ICT knowledge sharing tutor කියන Facebook page එකේ. මේ වගේ නැවත බලන්න. එතකොට ඔයාලට පැහැදිලි කර ගැනීම සිදු කර ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ අංගරයට අපි හිතුව අපි හිතමු මේ ආකාරයට අපි හිතුවත් දැන් අපි සාකච්ඡා කරන්නේ SR ලෙච් එකනේ. එතකොට යුනිවර්සල් ගේට් දෙකක් තියෙනවා, ප්‍රධාන වටම NAND ගේට් එක සහ NOR ගේට් එක. මම NAND ගේට් එක සහ මෙන්න මෙතන ලියලා තියෙනවා මූලික NAND ගේට් එක සහ NOR ගේට් එක සහ NAND ගේට් එකේ සත්‍යතාවගුව සහ සත්‍යතාවගුව ක්‍රියාත්මක වීම. එතකොට අපිට මේ ලොජික් ගේට්ස් වලදී අපිට ඉලෙක්ට්‍රොනික වශයෙන් ක්‍රියාත්මක වන්නේ NOR ගේට් එක සහ NAND ගේට් එක පරිපථ නිර්මාණය කිරීමේදී. අපි අපි දන්නවා මීට පෙර වීඩියෝ වලදී සාකච්ඡා කරා අපි NOR ගේට් NAND ගේට් ක්‍රියාත්මක කරන්නේ කියලා. පරිපථ ඉතාම පහසුවෙන් ක්‍රියාත්මක කර ගැනීමට වගේ බොහෝ කාරණා තියෙනවා. ඒකට පෙර වීඩියෝ නැවත නරඹන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අපි SR එකක් එහෙම නැත්නම් memory එකක් එහෙම නැත්නම් reset එකක් set එකක් reset එකක් කරන්නේ කොහොමද? එහෙම නැත්නම් මෙම ෆ්ලිප් ෆ්ලොප් ආකාරයට මතකයක් විදිහට ගබඩා කරගන්නේ කොහොමද කියන එක අපි දැන් අපි මාතෘකාවට පිවිසෙමු. අපි උදාහරණයක් විදිහට මේ ෆ්ලිප් ෆ්ලොප් එකක්, මූලික ෆ්ලිප් ෆ්ලොප් එකක් එහෙම නැත්නම් ලැච් එකක් ෆ්ලිප් ෆ්ලොප් ඒ වගේම අපි ලැච් එකක් එකක් විදිහට හඳුන්වනවා. මේ අපි සාකච්ඡා කරොත් නිර්මාණය කර ගන්න පුළුවන් ප්‍රධානම දෙකක් තියෙනවා, NOR gate එකෙන් සහ NAND gate එකෙන්. NOR gate එක සහ NAND gate එකෙන්. NOR gate එක සහ NAND gate එකෙන්. NOR gate එක කියලා කියන්නේ OR gate එකට NOT එකක් එකතු වෙනවා. NAND gate එක කියලා කියන්නේ AND gate එකට
බිඳුවක් එකතු වෙන එහෙම නැත්නම් නොට් එකක් එකතු වෙනවා මේදී සිදුවන්නේ ධන මේදී සිදුවන්නේ ಗುಣ වීම මේ දේවල් මතක් කිරීමක් තමයි මම සිදු කළේ ඒට අනුව සත්‍යතාවගොම මෙතන දීවලට පැහැදිලිලා තියෙනවා බලා ගන්නට අවශ්‍ය නම් එතකොට මේ ෆ්ලිප් ෆ්ලොප් එකක් සහ මෙමරි එකක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද මෙමරි එක ක්‍රියාත්මක වීමට ලූප් එකක් එහෙම නැත්නම් මතකයක් කියලා කියන පෙර මතකයනේ මේට කලින් කරපු එක නැවතත් ක්‍රියාත්මක වෙනවා මේට කලින් කරපු එක නැවතත් ක්‍රියාත්මක වෙනවා සයිකල් එකක් වාගේ හරියට නේද ඒ කියන්නේ අපිට මතකයක් තුනේ එහෙම නැත්නම් පරිගණකයේ රෙජිස්ටර් එක මතකයක් ක්‍රියාත්මක වෙනවා නම් අපි මීට පෙර වීඩියෝ වලදී සාකච්ඡා කරා ප්‍රොසෙසර් එක තුළ සයිකල් එකක් ක්‍රියාත්මක වීම එතකොට මේදී රෙජිස්ටර්ස් කියලා කිව්වා මේ රෙජිස්ටර්ස් වල මතකයක් ක්‍රියාත්මක වන්නේ කොහොමද මේ මතකය ක්‍රියාත්මක වෙන්න නම් පෙර මතකයක් පැමිණෙන්න ඕනේ අර මම මුලින්ම කිව්වා වගේ බිඳුව ධන 1 සමානයි 1 නැවතත් මේ 1 1 පැමිණෙනවා මේ 1ට එකක් එකතු වෙනවා දෙක වෙනවා මෙයට එකක් පැමිණෙනවා මෙයට දෙකට එකක් එකතු වෙනවා ඒ තුන වෙනවා නැවතත් මේ එක පැමිණෙනවා එකයි ධන තුන කියලා කියන්නේ හතරයි මෙන්න මේ ආකාරයට ක්‍රියාත්මක වෙන්න නම් මේ මතකය නැවත නැවත පැමිණෙන්නට ඕනේ මතකය නැවත නැවත පැමිණෙන්නට ඕනේ මෙය තමයි එතකොට අපි ෆ්ලිප් ෆ්ලොප් එකේදී සිදුවන්නේ දැන් ඔබලාට මෙහිදී පැහැදිලි කරන්නට අවශ්‍ය දෙයක් තමයි අපි සාමාන්‍ය ලොජික් ගේට් එක නිර්මාණය කිරීමේදී අවම වශයෙන් NOT ගේට් එක නැත්තම් ඉන්පුට් දෙකක් තියෙනවා. මෙතන ඉන්පුට් දෙකක් තියෙනවා. මේ ෆ්ලිප් ෆ්ලොප් එකක් එහෙම නැත්නම් ඉස්සර ෆ්ලිප් ෆ්ලොප් එකක් නිර්මාණය කිරීමේදී අපිට ඉන්පුට් එකක් තියෙනවා. අනිත් ඉන්පුට් දෙක ලූප් එකක් විදිහට එහෙම නැත්නම් නැවත සම්බන්ධ කිරීමක් විදිහට තමයි සිදුවන්නේ. එහිදී සත්‍යතාවගුව සහ පැහැදිලි කර ගැනීමදී ඔයාලා මතක තබා ගත යුතු කාරණයක් තමයි අපිට ඉන්පුට් විදිහට එහෙම නැත්නම් ක්ලොක් සයිකල් එකක් තුලින් ලැබෙන ඉන්පුට් දෙකයි S සහ R අපි එය බලමු. මේ ආකාරයට මම මුලින්ම හොඳයි අපි මුලින්ම O gate එකක් සහ NAND gate එකක් තුලින් ක්‍රියාත්මක වීමේදී අපි බලමු. මෙතන O gate එකක් තියෙනවා NAND gate එකක් තියෙනවා අපි උඩාවට ලියාගමු. අපි AND gate එකකින්ද NAND gate එකකින්ද අපි මුලින්ම සකස් කරගන්නේ අපි NAND gate එකකින් මේ සිදුවෙන ආකාරය සාකච්ඡා කරමු flip flop එක NAND gate එකකින් නිර්මාණය කරගම් පසුව O gate එකකින් නිර්මාණය වෙන ආකාරය සාකච්ඡා කරමු අපි හිතමු මේ තියෙන NAND gate එක NAND gate එක තුලින් ක්‍රියාත්මක වීම NAND gate එක තුලින් ක්‍රියාත්මක වීම NAND gate එක තුලින් ක්‍රියාත්මක වෙනවා මේ NAND gate එකක් තියෙනවා මෙහිදී අපි input එකක් විදියට ලැබෙනවා මේ input එකක් විදියට ලැබෙනවා එතකොට මේ input එක is R විදියට අපි ලියා දක්වනවා SR input එකක් විදියට is r input එකක් විදිහට මේ sr input එකක් තියෙනවා අපි මෙන් පසු අපි මේ flip flop සාකච්ඡා කරලා තව පැහැදිලි කිරීමක් සිදු කරන්නට වෙනවා මම මුලින්ම සාකච්ඡා කළ විදිහට ඇත්තටම කිව්වා high සහ low විදිහට එහෙම නැත්නම් අපි සාකච්ඡා කරා leading edge එකක් සහ level edge එකක් සහ edge එකක් විදිහට එයත් අපිට සාකච්ඡා කරන්න යනවා අපි ඒ පසුව සාකච්ඡා කරමු මුලින්ම සාකච්ඡා කරමු මේ flip flop එකේදී NAND gate එකක් තුලින් කොහොමද මේ මතකයක් බවට පරිවර්තනය කරන්නේ එහෙම නැත්නම් set සහ reset SR flip flop SR flip flop එකක් විදිහට තමයි කියන්නේ SR flip flop එකක් latch එකක් සහ ලැච් එකක් සහ ෆ්ලිප් ෆ්ලොප් එකක් අතර වෙනසත් අපි පස්සේ පහදලි කරගමු මෙතන SR ෆ්ලිප් ෆ්ලොප් එකක් කියලා හිතමු ෆ්ලිප් ෆ්ලොප් SR ෆ්ලිප් ෆ්ලොප් එක S කියලා කියන්නේ සෙට් S කියලා කියන්නේ සෙට් එක බටන් එක සෙට් බටන් එකක් කියලා හිතන්නකෝ සෙට් බටන් එක සෙට් විදියට R රීසෙට් එක රීසෙට් රීසෙට් කරන බටන් එක රීසෙට් එකක් විදියට අපි මතක තබා ගමු. එතකොට SR flip flop SR S කියලා කියන්නේ set R කියලා කියන්නේ reset. එතකොට මෙතනදී අපි දැන් දන්නවා output එකක් පැමිණෙනවා. මෙතනින් output එකක් පැමිණෙනවා.
දැන් මතකය ක්‍රියාත්මක කරන්නට නම් අර සාප කලින් කිව්වා වගේ බිංදුව දන 1 දන 1 නැවතත් 1 පැමිණෙනවා 1 දන 1 සමානයි 2යි නැවතත් මෙතන 1 පැමිණෙනවා 1 දන 2 3යි මෙන්න මේ ආකාරයට ක්‍රියාත්මක කරනවා නම් ලූප් එකක් ආකාරයට ක්‍රියාත්මක කරන්නට වෙනවා ලූප් එකක් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා එතකොට මේ විදිහේ මේ එක බටන් එකක් මේ ආකාරයට තියනවා ඒ වගේම මෙතනින් තව බටන් එකක් එනවා මේ බටන් එක මෙතනට සම්බන්ධ වෙනවා මෙන්න මේ තමයි SR flip flop එකක් කියලා කියන්නේ එතකොට ඉන්පුට් දෙකක් තියෙනවා මෙතන ඉන්පුට් දෙකක් තියෙනවා සෙට් සහ රීසෙට් කියලා එය එහි එන ප්‍රතිඵලය ලූප් එකක් විදිහට ගමන් කරනවා ඒ ප්‍රතිඵලය ලූප් එකක් විදිහට ගමන් කරනවා ඒ අනුව අපි මෙතනට කියනවා Q අවස්ථාව මෙය Q බා අවස්ථාව කියලා මේ ප්‍රතිඵලයක් විදිහට Q අවස්ථාව සහ Q බා අවස්ථාව විදිහට අපි හඳුන්වනවා දැන් ඔයාලට පේන ඇති දැන් මෙතනදී මුලින්ම තිබ්බේ අපි මීට පෙර ద్వාර සාකච්ඡා කිරීමේදී ඉන්පුට් දෙකක් තිබ්බා ඒ කම්බිනේෂනල් විදිහට ක්‍රියාත්මක වුණේ නමුත් මෙහිදී මෙහි ප්‍රතිඵලය නැවතත් මෙම ප්‍රතිඵලයට සම්බන්ධ වෙනවා මෙහි ප්‍රතිඵලය නැවතත් මෙම ප්‍රතිඵලයට සම්බන්ධ වෙනවා එතකොට ක්ලොක් අපි ක්ලොක් ස්පීඩ් එකක් කියලා කියවන ක්ලොක් එකක් කියලා කිව්වනේ ඒ ක්ලොක් එකක් වෙන්නේ මෙන්න මේ ඉඳ ඒ කියන්නේ එක් අවස්ථාවක ගමන් කරනවා එහි ප්‍රතිඵලය නැවත පැමිණෙනවා ඒ ප්‍රතිඵලය නැවතෙන්නට නම් අපි මේ ආකාරයට ක්ලොක් එකක ආකාරයට මේ ෆ්‍රීකවෙන්සි එක ගමන් කළ යුතුයි ඒ හින්දා තමයි මම මුලින්ම ෆ්‍රීකවෙන්සි එකක් එහෙම නැත්නම් අපි ක්ලොක් සයිකල් එකක් පැහැදිලි කරේ දැන් ඔයාලට පේන්න ඇති අයි ක්ලොක් සයිකල් එකක් පැහැදිලි කරේ මේ ක්ලොක් සයිකල් එකේදී මේ ලූප් එකක් විදියට ක්‍රියාත්මක කරන්නේ පෙර ద్వාරවලදී සාකච්ඡා කළා වගේ කම්බිනේෂනල් විදියට නෙමෙයි මේ ලූප් එකක් ආකාරයට එහෙම නැත්නම් එක් අවස්ථාව අනෙක් අවස්ථාවට සම්බන්ධ වෙනවා අනෙක් අවස්ථාව තුල තමයි මේ අවස්ථාව ක්‍රියාත්මක වෙන්නේ ඒක හින්දා තමයි මම මේ පැහැදිලි කරේ හොඳයි දැන් අපි බලමු මේ ෆ්ලිප් ටොප් එක ක්‍රියාත්මක වෙන්නේ ඉස්සෙල්ලාම අපි බලමු දැන් අපි උදාහරණයක් දෙරිනුවොත් අපිට මුලින්ම මේ සත්‍යතාව වගුවකින් බැලුවොත් දැන් සත්‍යතාව වගුව මම මේ NAND gate යන්නේ NAND gate එකේ සත්‍යතාව වගුව මම ලියා දක්වන්න මෙහිදී NAND gate එකක් වුණාට මෙහි සම්පූර්ණ සමස්ත ක්‍රියා වැලිය සිදුවන්නේ NAND gate එකක මූලික ආකෘතිය වුණාට මෙහිදී පෙර මතකයක් තමයි පැමිණෙන්නේ මේ ක්‍රියාකාරීත්වය තමයි පැමිණෙන්නේ මේ NAND gate එකේ සත්‍යතාව වගුවට සම්බන්ධ කරලා මෙහි පිළිතුරු වලට අපි සම්බන්ධ කරගන්නට ඕනේ සමාන කරගන්නට ඕනේ. හොඳයි අපි NAND gate එකේ සත්‍යතාව වගුව නැවතත් අපි ලියාගමු. NAND එතකොට A B X විදිහට තියෙනවා බිංදුවයි බිංදුවයි කියලා කියන්නේ NAND gate එක නම් එය පිළිතුර අනෙක් පැසට එනවා බිංදුව බිංදුව ගුණ වීම බිංදුවයි. එය අනෙක් පැත්තට ගත්තොත් එකයි NAND gate එක ක්‍රියාත්මක වීම එතකොට ගුණ වීම බිංදුවයි ඒ අනෙක් පස බිංදුවයි එකයි බිංදුවයි එයි අනෙක් පස සමාන බිංදුවයි 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 අනෙක් පස එකයි NAND gate එක කියලා කියන්නේ ගුණ වීම එතකොට බිංදුවයි 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 ගුණ වීම බිංදුවයි එහි අනුපූරකය අනුපූරකය එකයි අනුපූරකය එකයි ඒ වගේම එකයි බිංදුවයි කියලා කියන්නේත් එකයි එකයි බිංදුවයි කියලා කියන්නේත් එකයි බිංදුවයි බිංදුවයි කියලා කියන්නේත් එතකොට බිංදුවයි එතකොට මේ ආකාරයට තමයි NAND gate එකක් ක්‍රියාත්මක වෙන්නේ NAND gate එක මේ ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ එතකොට NAND gate එක මූලික ආකෘතිය අපි මතක් කරගනිමින් සාකච්ඡා කරමු NAND gate එක මූලික ආකෘතිය සාකච්ඡා කරමු දැන් මුලින්ම අපි බලමු set reset විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ set reset set එකක් සහ reset එකක් එතකොට අපි මෙතනදී නැවත ලියා ගන්නවා set sr මෙතන sr කියන පිළිතුරු දෙක ඒ කියන්නේ අපි ඉන්පුට් දෙක ඒ ඉන්පුට් දෙක සමග Q සහ එහෙම නැත්නම් ඊ ප්‍රතිඵලයේ Q සහ Q බා Q බා විදිහට අපි ලියා දක්වනවා. එතකොට අපි බලමු මුලින්ම මෙතනදී බිංදුව බිංදුව කියන අවස්ථාව අපි ලබා ගන්නවට වඩා අපිට බිංදුවයි බිංදුවයි කියන අවස්ථාව හිතමු. දැන් මෙතනදී බිංදුවයි බිංදුවයි. එහෙම නැත්නම් ලෝ දෙකක් තමයි ගමන් කරන්නේ. මෙතනදී ලෝ දෙකක් ගමන් කිරීමේදී පිළිතුර ලබා ගන්නට වඩා අපි පැහැදිලි කරගමු. නමුත් අපිට වඩාත්ම පහසුයි මෙතනදී අපි ගමු මෙතනදී අපි ගමු
රීසෙට් අවස්ථාව එහෙම නැත්නම් බිංදු 1 වෙන අවස්ථාව. ඒ කියන්නේ මෙතන දිසෙට් වෙලා නැහැ, මතකයක් නැහැ. අපි රීසෙට් අවස්ථාව. S බිංදුවයි R 1යි. S බිංදුවයි R 1යි. මෙහිදී දැන් ඔයාලා ප්‍රතිඵලය බැලුවොත් S බිංදුව එහෙම නැත්නම් NAND ගේට් එක තුල බිංදු වෙන අවස්ථාව. NAND ගේට් එක තුල සහ එහෙම නැත්නම් සමාන මෙතන NAND ගේට් එකේ මෙතන පැහැදිලිවම 1 1 1 1 මෙතන නිවැරදි කරගන්න NAND ගේට් එක 1 1 NAND ගේට් එකක්. එතකොට 1 1 මෙහිදී අපි රීසෙට් අවස්ථාවේදී රීසෙට් 1. ඒ කියන්නේ මෙතන NAND ගේට් එකේදී AB Y. එතකොට NAND ගේට් එක නම් බිංදුව බිංදුවයි බිංදුවයි පිළිතුර 1යි බිංදුවයි පිළිතුර 1යි බිංදුවයි පිළිතුර 1යි. මේ 1 වෙන අවස්ථාවකදී එකවන අවස්ථාවකදී අපට ලබා ගන්න පුළුවන් එකවන අවස්ථාවේ ෆ්ලිප් ෆ්ලොප් එක අපි බිඳුව වෙන අවස්ථාවකදී එහෙම නැත්නම් බිඳුව සහ එකක් පැමිණෙනවා නම් R සහ රීසෙට්. එතකොට R පැමිණෙන අවස්ථාවකදී මෙහි ප්‍රතිඵලයේ විදිහට අපිට සෑම අවස්ථාවකම සිදුවන්නේ එක නම් මෙහි ප්‍රතිඵලයේ එක නම් මෙහි එක හෝ බිඳුව වෙන්නට පුළුවන්. මෙහිදී එක හෝ බිඳුව වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් එක තියෙන අවස්ථාවේදී එක හෝ බිඳුව වෙන්නට පුළුවන්. මෙහිදී අපිට හොඳයි මම මේ පැහැදිලි කිරීමට පෙර මම පැහැදිලි කිරීම පහසු වෙන්න මම නෝඩ් ద్వාරය ලබා ගන්න ෆ්ලිප් ෆ්ලොප් ආකාරයේදී බලමු අපි මේ පැහැදිලි කිරීම වඩාත් පැහැදිලි කර ගන්නට ලේසි වෙන්නේ. අපි හිතමු SOR එකක් NAND gate එක තුලින් ක්‍රියාත්මක වෙනවද AND gate එක තුලින් ක්‍රියාත්මක වෙනවද. එතකොට AND gate එක තුලින් ක්‍රියාත්මක වෙනවට වඩා අපට පැහැදිලි කරගන්න පුළුවන් NAND gate එක තුලින් සාකච්ඡා කිරීම. අපි NOR gate එකක් තුලින් අපි මුලින්ම OR gate එකක් තුලින් ක්‍රියාත්මක වීම සාකච්ඡා කරමු. OR gate එක තුලින් ක්‍රියාත්මක වීම සාකච්ඡා කරලා NAND gate එකක් තුලින් ක්‍රියාත්මක වීම සාකච්ඡා කරමු. එතකොට මම හිතන්නේ ඔයාලට වඩා පැහැදිලි කරගන්නට පුළුවන්. දැන් උදාහරණයක් විදිහට නම මෙයම නැවතත් නිර්මාණය කරගන්න OR gate එකක් තුලින් OR gate එකක් NOR gate එක සමාන NOR gate එක මෙහි ප්‍රතිඵලයක්. එතකොට RS විදිහට තියෙන්නේ. එතකොට මෙහිදී වෙනස් වෙනවා මේ RS විදිහට. RS එකක් විදිහට තමයි මාරු වෙන්නේ NAND gate එකේදී SR ඉහළ පහළට සිදු වෙනවා. NAND gate එකේදී NOR gate එකේදී පහළ සහ ඉහළ ආකාරයට පාළු වෙනවා. මෙතනදී R එකක් විදිහට තමයි මෙය ඉහළින් ඉන්නේ. මෙය S එකක් විදිහට. ඒ වගේම මෙතනදී Q R එකේදී Q විදිහට පැමිණෙනවා. RQ S වලදී Q bar එකක් විදිහට පැමිණෙනවා. අපි මේ loop එකක් විදිහට ගමන් කරනවා මෙන්න මේ ආකාරයට. මේදී අපි නැවතත් NOR gate එකක සත්‍යතාවක් ගොඩියා ගන්න ඕන. සත්‍යතාව ලියා දක්වමු NOR gate එකක. NOR gate එක NOR gate එක කියලා කියන්නේ A B කියලා තියෙනවා. A B කියලා තියෙනවා. y විදිහට තියෙනවා. බිංදුවයි බිංදුවයි කියලා කියන්නේ ඒ අවස්ථාවේදී බිංදුවයි බිංදුවයි NOR gate එකේදී එකතු නම් බිංදුවයි ඒ අනුපූරකය 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි කියලා කියන්නේ පිළිතුර 1යි ඒ අනුපූරකය බිංදුවයි 1යි බිංදුවයි ඒ පිළිතුර බිංදුවයි ඒ වගේම 1යි 1යි පිළිතුර බිංදුවයි. මේක තමයි NOR gate එක අපි සත්‍යතාවක විදිහට ලියාගන්නේ. අපි මෙහිදී SR ආකාරයේදී මුලින්ම SR. දැන් අපි දන්නවා ඉන්පුට් දෙකයි තියෙන්නේ. අනිත් ඉන්පුට් දෙක loop එකක් විදිහට ගමන් කරනවා. ඒ වගේම Q bar එකක් විදිහට ගමන් කරනවා. Q bar එකක් විදිහට ගමන් කරනවා.
SR එකේදී අපි මුලින්ම input එකක් විදියට set reset reset එකකින් ආරම්භ කරමු. reset එකකින් R එකයි S බිංදුවයි. R එකයි S බිංදුවයි. එහිදී අපි බැලුවොත් මේම අවස්ථාවේදී R එක වෙන අවස්ථාව. එහෙම නැත්නම් NAND NOR gate එක තුල එක වෙන අවස්ථාව. NOR gate එක තුල ඕනම input එකක් එක වෙන අවස්ථාව හිතන්න. මේ NOR gate එකක් මේ NOR gate එකේ input එකක් එක වුණොත් මොකද්ද පිළිතුර? බිංදුවයි. NOR gate එක input එකක් එක වුණොත් ඕනම අවස්ථාවක input එකක් එක වුණොත් පිළිතුර බිංදුවයි. එතකොට R එකේදී මේ Q කියන output එක ඕනම අවස්ථාවක පිළිතුර වන්නේ එකනම් මම මේ ලියා දක්වන්නම් මම කඩිර වෙලින් මම පිළිතුරක් ලියා දක්වන්නම් මොකද අපට අවස්ථාවන් වලදී පැහැදිලි කර ගැනීමට අවශ්‍ය වෙනවා එතනදීත් මම මෙන්න මේ ආකාරයට පැවෙනන්නේ කඩිර වෙලින් මම ලියා දක්වන්නම් මේ ඉරකින් ලියා දක්වන්න එතකොට පිළිතුර තියෙනවා මේ පළමු අවස්ථාව කියලා හිතන්නකෝ මේ පළමු අවස්ථාව එතකොට 0 1යි රීසෙට් අවස්ථාව බටන් එකක් තියෙනවා නම් බටන් එක අපි රීසෙට් කරනවා බටන් එක රීසෙට් කරනවා කියලා හිතන්නකෝ රීසෙට් කර අපි දැකලා ඇති විදුලි උපකරණ ඒ වගේම පරිගණකයේදී රීසෙට් කියලා බටන් එකක් තියෙනවා කියලා හිතා. මේ රීසෙට් බටන් එකේදී සිදුවන ආකාරය. මේ රීසෙට් බටන් එකේදී දැන් රීසෙට් එතකොට රීසෙට් බටන් එක ප්‍රෙස් කරා. එතකොට මේ රීසෙට් බටන් එක ප්‍රෙස් කරාම එක NOR gate එකක් තමයි ක්‍රියාත්මක. So NOR gate එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. NOR gate එකේ එකක් වෙන ඕනම අවස්ථාවක පිළිතුර බිංදුවයි. NOR gate එකේ එකක් වෙන අවස්ථාවක පිළිතුර බිංදුවයි. එතකොට අපි Q කියන එක අවස්ථාවේදී පිළිතුර එකයි. එතකොට මම මෙතනදී input එක එකයි. පළමු අවස්ථාව මම රෝ ඉලක්කම් වලින් ලියා ගන්නම්. පළමු අවස්ථාව එකයි. එතකොට මෙතනදී මේ අවස්ථාවේම is එහෙම නැත්නම් set button එක බිඳුවයි. set button එක බිඳුවයි. එතකොට එකයි බිඳුවයි මෙහි ප්‍රතිඵලය වන්නේ එතකොට බිඳුවයි. ප්‍රතිඵලය බිඳුවයි. දැන් මේ එක pulse එකක් ගමන් කරා. දැන් අපි clock cycle එකක් ගැන කතා කරන්නේ මේ clock cycle එකේදී එක pulse එකක් ගමන් කරා කියලා ඔයාලා හිතා ගන්න. මේ අනුව එකක් ගමන් කරා. එතකොට බිඳුවයි. එතකොට මේ ප්‍රතිඵලය මොකක්ද වෙලා තියෙන්නේ? ප්‍රතිඵලය loop එකක් පිළිවෙලට එස්ට පැමිණෙනවා. එක clock cycle එකක් ක්‍රියාත්මක වුණා. මේ loop එකක් පිළිවෙලට පැමිණෙනවා මෙතනට. ඒ කියන්නේ reset කියන ద్వාරයේදී මෙතනට පැමිණෙනවා බිඳුව. එතකොට මම ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? බිඳුවයි. එතකොට එක පල්ස් එකක් ගමන් කරා. ඊළඟට දෙවන පල්ස් එකේදී අපි හිතමු මේ බිඳුව මෙතනට පැමිණියා. මේ බිඳුව මෙතනට පැමිණියා. එතකොට බිඳුවයි බිඳුවයි. බිඳුවයි බිඳුවයි කියලා කියන්නේ NOR gate එක පිළිතුර බලන්න බිඳුවයි බිඳුවයි කියලා කියන්නේ පිළිතුර එකයි. NOR gate එක බිඳුවයි බිඳුවයි කියලා කියන පිළිතුර මොකද්ද? එකයි. පිළිතුර විදියට මම එක ලියා දක්වන. එතකොට මේදී බිඳුවයි Q බිඳුවයි Q බා එකයි. Q බා එකයි. O බිඳුවයි බිඳුවයි Q බා එකයි එකයි. දැන් මතකය කියලා කියන්නේ මොකද්ද? මතකය කියලා කියන්නේ පෙර මතකය තිබෙන අවස්ථාව. පෙර පිළිතුරත් සමග මතකය තිබෙන අවස්ථාව. එහිදී දැන් අපි Q බිඳුවයි බිඳුවයි එකයි බිඳුවයි මතකයක් කියලා කියන්නේ පෙර තිබ්බ දෙයම නැවත මතක තියාගන්න ඕනේ කියන එක. ඒ කියන්නේ Q කියන පිළිතුර එක් අවස්ථාවකදී බිඳුව වුණා. Q බා කියලා කියන්නේ එක වුණා. එතකොට තවත් වර්ගකදී ගුණනය කිරීමකින් හෝ යම්කිසි ක්‍රියාවලියකින් මේ මතකය නැවතත් ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා නම් ඒ මතකයක් විදිහට අපට හඳුන්වන්න පුළුවන් නේද? මතකයක් වන්නේ අපි දැන් මෙතන මේක input එකක් දැම්ම ඊළඟ ඒ ඊළඟ input එකත් එක්ක තව මතකයක් වෙනවනේ ඒ මතකයක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට 1 බිඳුව ධන 1 සමානයි 1යි ඒ වගේම 1 ධන 1 2යි. එතකොට මේ මතකය තමයි මෙතනට පැමිණෙන්නේ. නැවතත් මේ මතකය පැමිණෙනවා මෙතනට 1 ධන 2 සමානයි 3යි. ඒ කියන්නේ මේ මතකය මෙතනට පැමිණෙනවා. ඒ වගේම sequential කියලා කිව්වේ ඒකනේ. නැවතත් අපි 1 ධන 3. ඒ කියන්නේ මෙතනදී 1 මෙතනට පැමිණෙනවා 3 මෙතනට පැමිණෙනවා. එතකොට පිළිතුර 4යි. මෙන්න මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ මේ එකම මේ පිළිතුරම නැවතත් පැමිණෙනවා නම් මේ memory state එකක් නැත්තම් මතක අවස්ථාවක්. පෙර මතකේ පැමිණීමක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට දැන් අපි මෙතනට අපි මුලින්ම reset වුණා. අපි set කරන්න අපි නැවතත් මෙතනට බිඳුවයි බිඳුව ලබා දෙනවා කියලා හිතමු. බිඳුවයි බිඳුව කියලා කියන්නේ මෙතන
මේ එක මෙතනට පැමිණෙනවා මේ එක මෙතනට පැමිණෙනවා මේ ක්‍රියාත්මක වෙලා මේ එක මෙතනට පැමිණෙනවා එතකොට පෙරමදකේ එකයි බිඳුවයි තියෙනවා අපි වෙනස් කරගන්නේ මොකද්ද සෙට් එක අපි වෙනස් කරගන්නවා රීසෙට් එක සහ සෙට් එක අපි වෙනස් කරගන්නවා බිඳුවයි බිඳුව බිඳුවයි බිඳුව විදිහට අපි වෙනස් කරගන්නවා බිඳුවයි බිඳුව අපි එතකොට බිඳුවයි බිඳුව විදිහට වෙනස් කරගන්නවා එතකොට මෙතන තියෙන්නේ එකයි බිඳුව නේද රීසෙට් එකේදී තියෙන එකයි බිඳුව කියලා කියන්නේ මොකද්ද එකයි බිඳුව සමායෙට බිඳුවයි බිඳුවයි එක කියලා කියන්නේ බිඳුවයි බිඳුවයි එක කියලා කියන්නේ බිඳුවයි බිඳුවයි එකයි කියලා කියන්නේ බිඳුවයි එතකොට මෙහිදී මතක එක් අවස්ථාවක් බිඳුව වෙනවා එතකොට මෙතනදී නැවතත් බිඳුවයි බිඳුව පිළිතුර තියෙන්නේ බිඳුවයි බිඳුව කියලා කියන්නේ මෙතන මේ මතකයේ විදිහටම තියෙනවනේ ඒක වෙනස් වෙන්නේ නැහැ අපි වෙනස් කරේ S කියන එක විතරයි SR වල ඉන්පුට් එක විතරයි ක්ලොක් පල්ස් එකකින් මේ ඉන්පුට් එක විතරක් වෙනස් කරා නම් එතකොට මේ දෙක දැන් එකතු වෙලා නැහැ මේ දෙක බැලුවම එකයි නැවතත් මේ පිළිතුරම පැමිණෙනවා නේද මේ පිළිතුරම නැවතත් පැමිණෙනවා මේ පිළිතුර නැවත පැමිණෙනවා නම් ඔයාලට පැහැදිලි ඇති මේ පිළිතුර නැවත පැමිණෙනවා නම් එය මතකයක් විදියට ක්‍රියාත්මක වෙනවා එය මතකයක් බවට පරිවර්තනය වෙනවා ඒ කියන්නේ අපි වෙනස් කරේ එකයි එක බිඳුවයි බිඳුව ලබා දුන්නා ඒ පිළිතුර නැවතත් Q භාවලින්ම නැවත පැමිණෙනවා නම් එය මතක අවස්ථාවක් මෙය මෙමරි එකක් විදියට කියනවා මෙමරි එකක් විදියට අපි හඳුන්වනවා දැන් ඔයාලට පැහැදිලි ඇති මේ මතකයක් බවට පරිවර්තනය වන්නේ කොහොමද කියලා හොඳයි දැන් මතකයක් තියෙනවා නැවතත් මෙහි පිළිතුර මොකද වෙන්නේ ලූප් වෙනවනේ මේ පිළිතුර නැවතත් ලූප් වෙනවා මෙය එක විදියට නැවතත් පැමිණෙනවා මෙය බිඳුව පවට නැවතත් පැමිණෙනවා එතකොට එක බිඳුව මෙයට අපි එකතු කරොත් එකයි බිඳුව එකයි බිඳුව දැන් අපි දෙන්නේ මොකද්ද දෙවෙනි අවස්ථාව මේ පළමු අවස්ථාව මේ පළමු අවස්ථාව මේ පළමු අවස්ථාව මේ පළමු අවස්ථාව දෙවන අවස්ථාව දෙවන අවස්ථාවේදී අපි එකයි බිඳුවයි ලබා දෙනවා එකයි බිඳුවයි ලබා දෙනවා හැබැයි මෙතනදී මෙතන Q සහ Q භාවවල මතකයේ ඒ විදිහටම තියෙනවා ඒ වෙනස් වෙනවද එකයි බිඳුව වෙනස් වෙනවද එකයි බිඳුව වෙනස් වෙන්නේ නැහැ හැබැයි අපි වෙනස් කරන්නේ මොකද්ද SR S එක කරනවා R බිඳුව වෙනවා SR බිඳුව වෙන එක S වෙනවා නමුත් මේ මතකයේ මේ ආකාරයටම ක්‍රියාත්මක කරනවා එතකොට බිඳුවයි එකයි NAND ගේට් එක තුල NAND ගේට් එක EB කියලා තියමු බිඳුවයි එකයි වුණාම පිළිතුර වන්නේ මොකද්ද බිඳුවයි එකයි නම් පිළිතුර බිඳුවයි බිඳුවයි එකයි පිළිතුර බිඳුවයි එතකොට මෙතනදී කියමු බිඳුව වෙනවා නැවතත් එකයි බිඳුව කියලා කියන්නේ පිළිතුර බිඳුව වෙනවා එකයි බිඳුව කියලා කියන්නේ පිළිතුර බිඳුව මෙතනදී මේ මතකයේ මෙතනට පැමිණෙනවා එකයි බිඳුව කියලා කියන්නේ පිළිතුර බිඳුව වෙනවා එකයි බිඳුව කියලා කියන්නේ පිළිතුර බිඳුව වෙනවා සමානව විහිටි එක් අවස්ථාවක් තියෙනවා එකයි බිඳුව Q එකයි Q බිඳුවයි Q බා එකයි Q බා එකයි R එකයි බිඳුව බිඳුවයි එකයි R බිඳුවයි එකයි පිළිතුර වන්නේ බිඳුවයි Q බිඳුව වෙනවා ඒ වගේම Q බා මෙතනදී බිඳුව තියෙන්නේ මෙතනට එක ලබා දෙනවා එක ලබා දුන්නොත් S එක වෙනවා එකයි බිඳුවයි කියලා කියන්නේ බිඳුවයි මේ අවස්ථාවේදී Q බා බිඳුවයි බිඳුවයි බිඳුව වෙනවා එතකොට අපි බලුවොත් එකයි බිඳුවයි මෙය අපිට කියන්න පුළුවන් රීසෙට් අවස්ථාවක් කියලා මෙය අපට රීසෙට් අවස්ථාවක් එතකොට මෙහිදී පිළිතුරු වන්නේ බිඳුවයි බිඳුව එකයි බිඳුව එකයි බිඳුව එකයි බිඳුව අවස්ථාවක් තියෙනවා එතකොට අපට පෙර මතකයේ විදිහටම පැමිණෙලා නැහැ පෙර මතකයේ පැමිණෙලා නැහැ එතකොට ඔයාලට පේන ඇති මේ සෙට් කියන බටන් එක
प्रेस करोत मैं सेट पे ला दिए ना बिंदु है बिंदु ना वाता बिंदु है बिंदु बावटा परिवर्तन है वेनो बिंदु है बावटा परिवर्तन है वेनो मीलंग बटन अभी लाभा देना नहीं थी मैं एक का वस्ता वक ये तो बोलता मैं एक का वस्ता वक बिंदु है एकाई बिंदु नहीं थी ना वाता अभी लाभा देना मैं अवस्था मैं आकार एटम दिए थी हम दाई अभी तो मैं आकार एटम තියෙද්දි එකයි බිංදුව පමණක් ලබා දෙනවා එකයි බිංදුව පමණක් ලබා දෙනවා මෙහිදී අපි දැන් මේ මතකය අමතක කරලා දාන්න මේ අවස්ථාවන් අමතක කරලා දාන්න මේ අවස්ථාවන් අමතක කරනවා SR එකට එකයි බිංදුව පමණක් ලබා දෙනවා SR එකට එකයි බිංදුව පමණක් ලබා දෙනවා SR එකට එකයි බිංදුව පමණක් ලබා දෙනවා කියලා හිතමු මම මේ මෙතනින් මකන්නම් අවසන් මෙමරි අවස්ථාව මෙමරි අවස්ථාව අවසන් ඊළඟට අපි දෙන්නේ එකයි බිංදුව සෙට් කරන අවස්ථාව කියලා හිතන්න සෙට් බටන් එකක් සෙට් කරනවා එතකොට අපි කරන්නේ එකයි බිංදුව දෙනවා නම් අපි දන්නවා එක ලබා දෙන ඕනම අවස්ථාවක පිළිතුර බිංදුවයි එක ලබා දෙන ඕනම අවස්ථාවක පිළිතුර බිංදුවයි ඒ කියන්නේ Q බා මොකද්ද වෙන්නේ Q බා බිංදුව වෙනවා Q බා බිංදුව වෙනවා Q බා බිංදුව වෙනවා ඒ Q බා අපි නැවතත් ලබ යනවා එහෙම නැත්නම් ඉතින් පල්ස් එකකින් නැවතත් ලබා යනවා R වෙත ගමන් කරනවා එතකොට R වල ඒ කියන්නේ මෙතන ගේට් එකට ගමන් කරනවා එතකොට R බිංදුවයි බිංදුවයි R බිංදුවයි 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 කියලා කියන්නේ එකයි එකයි එතකොට එකයි බිංදුව ලබා දුන්නොත් මෙතනදී සෙට් අවස්ථාවේදී එක ලබා දෙනවා සෙට් අවස්ථාවේදී එක ලබා දෙනවා එතකොට සෙට් එකයි කියලා කියන්නේ නෝ ගේට් එක ඕනම නෝ ගේට් එක අවස්ථාව බිංදුව වෙනවා පිළිතුර එතකොට බිංදුවයි ඒ බිංදුව පැමිණෙනවා මෙතනට ඒ කියන්නේ බිංදුව ගමන් කරනවා මෙතනට එතකොට R වල තියෙන රීසෙට් අවස්ථාව බිංදුවයි 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 පිළිතුර එකයි ගේට් එකේදී ඔයාලට පේන ඇති නෝ ගේට් එකේදී බිංදුවයි බිංදුවයි කියලා කියන්නේ එකයි එතකොට මෙහිදී සෙට් අවස්ථාවේදී ඒ පිළිතුර නැවතත් පැමිණෙනවා මෙතනට ඒ පිළිතුර නැවතත් පැමිණෙනවා මෙතනට මේ අවස්ථාවේදී ඔයාලට පේන ඇති उदाहरण සෙට් අවස්ථාව පිළිතුර තමයි මෙය හඳුන්වන්නේ. දැන් ඔයාලට පැහැදිලි කිරීම වලදී දැන් අපි උදාහරණයක් විදියට දැන් මෙතන සෙට් අවස්ථාව මෙතනදී එකයි බිංදුවත් පිළිතුර විදියට පැමිණෙනවා. අපි බලමු මෙයට බිංදුවයි බිංදුව ලබා දීලා. එහෙම නැත්නම් මෙයදී මතකයක් විදියටද ක්‍රියාත්මක වෙන්නේ? ඒ අපි බලමු මතකයක් විදියට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා අපි බලමු. අපි මෙතනට ලබා දෙනවා 1 1 1 1. නැවතත් අපි මෙතනට 1 1 ලබා දීලා බලමු. 1 1 1 1 ලබා දීලා බලමු 1 1 එතකොට පිළිතුර වන්නේ බිංදුවයි 1
එකයි බිංදුවයි කියලා කියන්නේ එකයි බිංදුවයි කියලා කියන්නේ බිංදුවයි q බිංදුවයි එතකොට එකයි එක කියලා කියන්නේ බිංදුවයි බිංදුවයි එතකොට මෙහිදී අපිට සිදුවන්නේ මොකද්ද මෙහිදී සිදුවන්නේ අපිට සිදුවිය නැහැ කියන එක. ඒ කියන්නේ මතකයක් විදිහට පැමිණෙන්නේ නැහැ. මෙතනදී එකයි එක වුණොත් දැන් මෙහිදී සිදුවන්නේ s සහ r q සහ q බා බිංදුවයි බිංදුවයි බවට පරිවර්තනය වෙනවා. මෙන්න මේ අවස්ථාව ඉන්වැලිඩ් අවස්ථාවක් විදිහට අපි හඳුන්වනවා. ඒ කියන්නේ එකයි එකයි ඒ කියන්නේ no changes ඒ කියන්නේ change එකක් ඒ කියන්නේ q බා මෙහිදී එකයි එක ලබා දුන්නොත් එකයි එක ලබා දුන්නොත් ඉන්වැලිඩ් අවස්ථාව බවට තමයි පරිවර්තනය වෙන්නේ. ඒ කියන්නේ අපි එකයි බිඳුව ලබා දීලා තියෙනවා. මෙතනදී අපි පරීක්ෂා කරන්නට වගේ නැවතත් එකයි එක ලබා දෙනවා. එකයි එක ලබා දුන්නොත් ඒ කියන්නේ ඉන්පුට් එක s set සහ reset දෙකම අවස්ථාවක බටන් එක set සහ reset බටන් දෙකම එකම අවස්ථාවක ක්‍රියාත්මක වීමේදී මෙය q සහ q බා බිඳුව බිඳුව බවට පරිවර්තනය වෙනවා නම් ඒ ඉන්වැලිඩ් අවස්ථාවක්. ඉන්වැලිඩ් අවස්ථාව බවට පරිවර්තනය වෙනවා. ඉන්වැලිඩ් අවස්ථාව බවට පරිවර්තනය වෙනවා. එතකොට මෙතනදී මෙමරි අවස්ථාවක් තියෙනවා, සෙට් අවස්ථාවක් තියෙනවා, ඉන්වැලිඩ් අවස්ථාවක් තියෙනවා. මෙහෙදි සිදුුනේ මෙය ඉන්වැලිඩ් කියන්නේ ඉන්වැලිඩ් අවස්ථාවක් බවට පරිවර්තනය වෙනවා. එතකොට සෙට් ඉන්වැලිඩ් අපි ඊළඟට අපි බලමු රීසෙට් අවස්ථාව. එහෙම නැත්නම් තවත් අවස්ථාවක් තියෙනවා රීසෙට් අවස්ථාව. අපි මෙතනදී මෙමරි අවස්ථාව දන්නවා, සෙට් අවස්ථාව දන්නවා, ඉන්වැලිඩ් අවස්ථාව දන්නවා. අපි ඊළඟට බලමු රීසෙට් අවස්ථාව. බටන් එකක් නම් රීසෙට් වෙන අවස්ථාව. බටන් එකක් නම් අපි රීසෙට් වෙන අවස්ථාව. රීසෙට් වෙන අවස්ථාවේදී අපි හිතමු S බිඳුවයි මම මේ වෙනස් කර ගන්නවා. S බිඳුවයි අපි හිතමු S සමා වෙන්න set reset වීමේදී reset එකයි set බිඳුවයි reset එකයි set බිඳුවයි සමාන. set බිඳුව reset බිඳුවයි reset බිඳුව වෙන රීසෙට් එකයි සෙට් බිඳුවයි. රීසෙට් එක වෙන ඕනම අවස්ථාවක පිළිතුර බිඳුවයි. Q Q බිඳුවයි Q බා විදියට දෙනවා. එතකොට එක වෙන ඕනම අවස්ථාවක බිඳුවයි එක වෙන ඕනම අවස්ථාවක බිඳුවයි එහි පිළිතුර බිඳුව බවට පරිවර්තනය වෙනවා. බිඳුව බවට පරිවර්තනය වෙනවා. බිඳුව බවට පරිවර්තනය වුණොත් එක වෙනවා. එතකොට R එකයි S බිඳුවයි R එකයි S බිඳුවයි R එකයි S බිඳුවයි Q බිඳුවයි Q බා එකයි Q බා එකයි. එතකොට මෙය රීසෙට් අවස්ථාවක් විදිහට අපි හඳුන්වනවා. රීසෙට් අවස්ථාවක් විදිහට තමයි O gate එකක් තුළදී මෙය ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔයාලට තේරෙනවා ඇති මෙය මෙමරි එකක් විදිහට මේ loop එකක් විදිහට පැමිණෙන විදියට පැමිණීමේදී තමයි මේ සිදුවන්නේ. මෙය ඒ කියන්නේ අපි R S විදියට ලබා දෙනවා. එහි පිළිතුරක් විදියට NAND OR gate එකේදී එකවන ඕනම අවස්ථාවක් බිඳුවක් බවට තමයි පරිවර්තනය වෙන්නේ. එකවන ඕනම අවස්ථාවක් බිඳුවක් බවට පරිවර්තනය වෙනවා. ඒ අනුව තමයි මෙම flip flop එක තුළ SR set reset flip flop එකක් විදියට ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ තමයි මට මූලික පැහැදිලි කිරීමක් කරන්න ඕනුනේ. දැන් අපි බලමු ඒ කියන්නේ SR flip flop එකක බිඳුවයි බිඳුවයි අපට අවස්ථාවන් 16ක් ලබා ගන්නට වෙනවා. බිඳුවයි 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 ඒ වගේම බිඳුවයි බිඳුවයි අවස්ථාව මිහිදී අපි මේට කියනවා no changes අවස්ථාවක් විදිහට. දැන් ඔයාලට මතක ඇති මෙතනදී බිඳුව බිඳුව වුණාම බිඳුව බිඳුව එක එක අවස්ථාවෙන් එක බිඳුව අවස්ථාව
බිඳුව බිඳුව අවස්ථාවක් අපිට මුලින්ම ලබා ගන්නට බෑ බිඳුව බිඳුව කියලා අවස්ථාවක් ලබා ගන්නට බෑ ඒක ගැලපෙන්නේ අපි රීසෙට් එකක් විදිහට තමයි ගන්න ඕනේ ඒ කියන්නේ ඇත්තෙම මෙහිදී සිදු කරලා තියෙන්නේ මතකයක් ඒ කියන්නේ අපි හිතුවත් මේ ගේට් එකකින් පරිගණකයේදී ගණිතමය සම්බන්ධතාවයක් සහ ඉලෙක්ට්‍රොනික සම්බන්ධතාවයක් දෙකම ගොඩනගාගෙන මතකයක් නිර්මාණය කර ගැනීම. එහෙම නැත්නම් මතකයක් නිර්මාණය කර ගැනීම තමයි මේදී සිදුවන්නේ. ඒ කියන්නේ අපි ලොජික් ගේට්ස් උත්භාවිතා කරලා ඒ වගේම ඉලෙක්ට්‍රොනික උත්භාවිතා කරලා මතකයක් නිර්මාණය කිරීම සහ සෙට් රීසෙට් කර ගැනීම තමයි මේ ෆ්ලිප් ෆ්ලොප් එකක් SR ෆ්ලිප් ෆ්ලොප් එකක් තුලින් සිදුවන්නේ. ඒ සිදු කරගන්න විදිහ තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ අපිට ගණිතමය වශයෙන් අපිට සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නත් ඕනේ ඉලෙක්ට්‍රොනික වශයෙන් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නත් ඕනේ. එහිදී අපි මේ විදිහට ලියා දැක්වුවොත් අපිට ලියන්න පුළුවන් නෝ ගේට් එකක් තුල බිඳුවයි බිඳුව ලැබෙනවා නම් බිඳුවයි බිඳුව එතකොට මේදී මූලික අවස්ථාව බිඳුවයි එක අවස්ථාව මෙමරි අවස්ථාවක් විදිහට හඳුන්වනවා. ඒ කියන්නේ මේකට මුලින්ම ලබා දෙන්නට ඕනේ ඒ කියන්නේ මෙමරි බිෆෝ ඒ කියන්නේ දැන් අපි මෙතන ඉස්සලාම ලබා දෙන්නේ බිඳුවයි එක කියන අවස්ථාව බිඳුවයි එකල අවස්ථාව ක්‍රියාත්මක වුණාට පස්සේ අපිට මේ මෙමරි අවස්ථාවක් එහෙම නැත්නම් මෙමරි බිෆෝ අවස්ථාවක් මේ ක්‍රියාත්මක වුණාට පස්සේ මතකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අපි කිව්වත් මේ බිඳුවයි එකයි එකයි බිඳුවයි විදිහට ක්‍රියාත්මක වෙනවා එකයි බිඳුවයි විදිහට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අපි එකයි එක ලබා දුන්නොත් ඔයාලට මතක ඇති එකයි එක ලබා දුන්නොත් q බිඳුවයි බිඳුවයි වෙනවා. මෙම අවස්ථාව ඉන්වැලිඩ් අවස්ථාවක් වෙනවා. ඉන්වැලිඩ් අවස්ථාවක් වෙනවා. මෙය ඉන්වැලිඩ් අවස්ථාවක් වෙනවා o gate එකක් තුල. o gate එකක් no gate එකක් තුල ඉන්වැලිඩ් අවස්ථාවක් වෙනවා. බිඳුවයි බිඳුව ලබා දෙන්නේ බිඳුවයි එක ලබා දුන්නට පස්සේ කියන්නේ මතකයක් ඉදිරියේ තබාගෙන ක්‍රියාත්මක වීම. ඒ කියන්නේ අපට මෙහෙදි මතක තබා ගත යුතුයි මෙහෙදි යම් කිසි බිඳුවයි බිඳුව බිඳුවයි එක එකයි බිඳුව එකයි එක විදිහට ලබා දෙනවා නම් මේ විදිහට අපි දත්ත ලබා දෙනවා නම් අපි මුලින්ම රීසෙට් කරන්නට ඕනේ ඊළඟට යම් මතකයක් ඉදිරියට තියන්නට ඕනේ රීසෙට් කරනවා ඊළඟට මතකයක් විදියට ය තියෙනවා මෙමරි එකක් වෙනවා නැවතත් සෙට් කරන්නට පුළුවන් ඊට පස්සේ නැවතත් රීසෙට් කරන්නට පුළුවන්. මේ විදියට අපට මේ බටන් ප්‍රෙස් කරලා ක්‍රියාත්මක කරන්නට පුළුවන්. දැන් මේදී අපි ලියුවොත් මේ තියෙන්නේ බිඳුවයි බිඳුවට කලින් රීසෙට් විදියට එකයි බිඳුව ලබා දීලා මෙහිදී බිඳුවයි බිඳුව ලබා දුන්නොත් ඒ මතකයක් බවට පරිවර්තනය වෙනවා. ආලට පේන ඇති එකයි බිඳුව ලබා දීලා ඊට පස්සේ බිඳුවයි බිඳුව ලබා දුනොත් මෙහි ගමන් කිරීමේදී මෙය මතකයක් විදියට පරිවර්තනය වෙනවා. මේ මතකයක් සමග ලබා දෙන ඉන්පුට් අනුව තමයි මෙය ක්‍රියාත්මක වන්නේ. මේ මතකයත් එක්ක එකයි බිඳුව ලබා දුනොත් ඒ එකයි බිඳුව වෙනවා වෙනස් වෙන්නේ නැති අවස්ථාවක් වෙනවා. ඒ වගේම කිව්වල පිළිතුර වෙනස් වෙනවා. මේ අනුව තමයි SR ෆ්ලිප් ෆ්ලොප් එක ක්‍රියාත්මක වෙන්නේ. අපි මේ පැහැදිලි කරගන්න මේ නෝ ආකාරයට පැහැදිලි කරගත්තේ අපි නැන්ඩ් එකක් විදියට පැහැදිලි කරගමු. නැන්ඩ් එකක් විදියට සිදුවන්නේ කොහොමද කියලා. නැන්ඩ් එකක් විදියට ක්‍රියාත්මක වීම නැන්ඩ් ගේට් එකක් අපි නැන්ඩ් ගේට් එක සත්‍යයට අවබෝධ අපි ලියා දක්වමු. නැන්ඩ් ගේට් එකක් තුලින් NAND gate එක ක්‍රියාකාරීත්වය අපි බලමු. මේ NAND gate එක තියෙනවා. මේ දිසුදුවන ප්‍රතිඵලය loop එක අපි විදියට පැමිණෙනවා. මේම NAND gate එකක් තුලදී මෙය මාරු වෙනවා. දැන් අපි දන්නවා NAND gate එකක් තුලදී Q සහ SR මාරු Q දැන් මෙතන තියෙන්නේ R
මෙතන තියෙන්නේ S මෙතන තියෙන්නේ R මෙතන තියෙන්නේ R එතකොට මෙහිදී R Q bar Q S Q bar S Q bar විදිහට ක්‍රියාත්මක කරන්නේ ඒ මතක තබා ගන්න අපි ලියද්දි O gate එක නම් O gate එක නම් R R කියලා කියන්නේ Q S නම් Q bar මේ විදිහට තමයි තියෙන්නේ එතකොට NAND ගේට් එක අතුල මේ විදිහට ක්‍රියාත්මක කරන්නේ NAND ගේට් එක බලමු A D Y විදිහට එතකොට NAND ගේට් එක ගුණ වීම සහ NOT වීම බිංදුවයි බිංදුවයි ගුණ වීම බිංදුවයි ඒ අනුපූරකය 1යි 1යි බිංදුවයි එකයි බිංදුවයි බිංදුවයි අනුපූරකය එකයි එකයි බිංදුවයි එකයි බිංදුවයි 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 මෙන්න මේ තමයි NAND gate එක ඇතුලින් ක්‍රියාත්මක කරන්නේ අපි NAND gate එක මේ සිදුවන ආකාරය නැවතත් බලමු එතකොට ඔයාලට තවදුරටත් පැහැදිලි වෙයි NOR gate එක හා සමගාමීවම NAND gate එකත් සමග සාකච්ඡා කිරීමේදී අපි මුලින්ම මෙහෙදිත් අපි S R S R Q Q bar එකක් විදිහට ගියමු. දැන් මුලදී අපි රීසෙට් කරනවා කියලා හිතමු. අපිට බිංදුවයි බිංදුවෙන් පටන් ගන්න අවස්ථාවක් නැහැ. බිංදුවයි බිංදුවෙන් පටන් ගන්නට අවස්ථාවක් නැහැ. එය පටන් ගැනීම තේරුම් ගන්න නැහැ. දැන් ඒ හින්දා අපි බලනවා මෙතනදී අපි කඩ දෙකරි වලින් එක මම ලියා ගන්නම් පහසු වෙන්න. S R Q Q bar විදිහට තියෙනවා. අපි මුලින්ම ලබා දෙනවා රීසෙට් කරනවා කියලා එක. බිංදුවයි 1. බිංදුවයි 1 ලබා දෙනවා. බිංදුවයි 1 ලබා දෙනවා. එතකොට ඔයාලා දන්නවා 1 තියෙන ඕනම අවස්ථාවක බිංදුව තියෙන සෙට් අවස්ථාවක සෙට් අවස්ථාවක් ලබා දෙන්නේ සෙට් අවස්ථාව සෙට් කරනවා කියලා හිතන්න මේ බටන් එක සෙට් කරනවා සෙට් සෙට් කරන ඕනෑම අවස්ථාවක සෙට් රීසෙට් සෙට් රීසෙට් එතකොට රීසෙට් සෙට් බිංදුවයි රීසෙට් එකයි සෙට් කරන අවස්ථාවක අපි මෙතනදී සෙට් කරන බිංදුව කියලා කියන්නේ සෙට් කිරීමක් විදිහට හිතමු සෙට් කරන ඕනෑම අවස්ථාවක පිළිතුර එතකොට බිංදුව තියෙන ඕනෑම අවස්ථාවක ඔයාලා තේරෙනවා ඇති එතන බිංදුව තියෙන ඕනම අවස්ථාවක බිංදුව තියෙන ඕනම අවස්ථාවක පිළිතුර 1යි බිංදුව තියෙන ඕනම අවස්ථාවක පිළිතුර 1යි එතකොට මෙතනදී R කියන සෙට් එකෙන් මුලින්ම යන්නේ බිංදුව සෙට් එකෙන් මුලින්ම බිංදුව යනවා කියලා හිතන්න බිංදුව ගමන් කරනවා සෙට් එකෙන් බිංදුව ගමන් කරනවා R එකේ 1 තියෙනවා සෙට් උඩින් ගමන් කරනවා එතකොට සෙට් බිංදුව නම් බිංදුව තියෙන ඕනම අවස්ථාවක පිළිතුර 1යි බිංදුව තියෙන ඕනම අවස්ථාවක පිළිතුර 1යි 1යි ඒ 1 මෙතනට අපි ගැලපෙනවා ඒක මෙතනට ගමන් කරනවා එතකොට මෙතනදී 1 1 ගමන් කරනවා 1යි 1යි පිළිතුර බිංදුවයි 1යි 1යි පිළිතුර බිංදුවයි 1යි 1යි පිළිතුර බිංදුවයි ඒ බිංදුවත් මෙතනට ගමන් කරනවා එතකොට අපි බලමුත් Q bar 1යි Q බිංදුවයි Q bar 1යි Q බිංදුවයි දැන් අපිට මීළඟට මේ එකක් කියලා හිතමු එක මීළඟට අපි ලබා දෙන්නේ බිංදුව අපි හිතමු R එකටත් බිංදුව ලබා දෙනවා S එකටත් බිංදුව ලබා දෙනවා R එකටත් බිංදුව ලබා දෙනවා S එකටත් බිංදුව ලබා දෙනවා සෙට් රීසෙට් අවස්ථාවේදී බිංදුව බිංදුව හොඳයි අපි 1යි 1 ලබා දෙමු 1යි 1 ඒ වෙනසක් කරන්නට අපි 1යි 1 ලබා දෙමු 1යි 1 ලබා දෙනවා කියලා හිතමු එකයි එක ලබා දෙනවා එකයි එක ලබා දෙනවා එකයි එක ලබා දුන්නම අපි දන්නවා දැන් මෙතනදී ගමන් කරලා තියෙනවා එක මෙතනට ගිහිල්ලා තියෙනවා මෙතනදී බිංදුව ගමන් කරලා තියෙනවා බිංදුව මෙතනට ගමන් කරලා තියෙනවා එක මෙතනට ගමන් කරලා තියෙනවා ඒ මතකේ ඒ ආකාරයටම තියෙනවා ඒ මතකේ ඒ ආකාරයටම තියෙනවා
මේදී සිදුවන්නේ ළඟට 1යි බිඳුව ක්‍රියාත්මක වෙනවා. බිඳුවයි 1 ක්‍රියාත්මක වුණොත් බිඳුවයි 1යි බිඳුව 1 විදියට පිළිතුර ලැබෙනවා. 1 පිළිතුර ලැබෙනවා. මේ තියෙන්නේ 1යි බිඳුව. ඔයාලා ගන්නවා දැන් 1යි බිඳුව ලැබෙන අවස්ථාවක් 1යි. 1යි බිඳුව ලැබෙන අවස්ථාවක් 1යි. ඊළඟට නැවතත් මෙතනදී තියෙන R 1යි 1යි. R 1යි 1යි කියලා කියන්නේ බිඳුවයි. R 1යි 1යි කියලා කියන්නේ බිඳුවයි. දැන් මෙන්න මේ අවස්ථාව නැවතත් එකම පිළිතුර තමයි Q මගින් ලැබිලා තියෙන්නේ. Q මගින් ලැබිලා තියෙන එකම පිළිතුර මේ අපි නැවතත් කියනවා මෙමරි අවස්ථාවක් කියලා. මෙමරි අවස්ථාවක්. දැන් උදාහරණයක් විදියට ඉත ඒ අපි ලියා දැක්වුවොත් උදාහරණයක් විදියට අපි ලියා දැක්වුවොත් එකයි එක තියෙන අවස්ථාව මෙමරි අවස්ථාවක් බවට පරිවර්තනය වෙනවා. මෙමරි අවස්ථාවක් බවට පරිවර්තනය වෙනවා. දැන් මේ උදාහරණ විදියට මම මෙතන ලියා ගන්නම් S R Q Q bar විදියට S R Q Q bar S R Q Q bar S R Q Q bar විදියට තියෙනවා. මෙතනදී එකයි එක වෙන අවස්ථාවේදී සෙට් අවස්ථාව සහ රීසෙට් එක වෙන අවස්ථාවේදී Q bar මෙමරි අවස්ථාවක් බවට පරිවර්තනය වෙනවා. මෙය මෙමරි එකක් බවට පරිවර්තනය වෙනවා. මෙය මෙමරි එකක් බවට පරිවර්තනය වෙනවා. නමුත් මෙමරි එකක් බවට පරිවර්තනය වෙන්නට කලින් අපි මෙය S බිඳුවයි 1 විදියට ලබා දීලා තියෙන්නට ඕනේ. ඒ කියන්නේ බිඳුවයි 1 බවට පරිවර්තනය වෙලා තිබුණොත් තමයි 1යි 1 මෙමරි බිෆෝ අවස්ථාව මෙමරි බිෆෝ අවස්ථාවක් බවට පරිවර්තනය වෙන්නේ. නැත්නම් ඒ මෙමරි බිෆෝ අවස්ථාවක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. එතකොට මේ අවස්ථාව අපි මෙමරි බිෆෝ මෙමරි බිෆෝ අවස්ථාව මෙය මෙමරි අවස්ථාවක් විදිහට කියනවා. මෙහිදී ඔයාලට මතක ඇති ඕගේට් එකක් තුලින් ගමන් කිරීමේදී එහෙම නැත්නම් මේ ඕගේට් නෝ ගේට් එකක් නම් මේ නෝ ගේට් එකක් නම් මෙහිදී බිඳුවයි බිඳුව වුණොත් ඉන්වැලිඩ් එකයි එක වුණොත් ඉන්වැලිඩ් අවස්ථාවක් උනේ. එකයි එක වුණා නම් එකයි එක වුණා නම් ඕගේට් එකෙහිදී මෙය ඉන්වැලිඩ් අවස්ථාවක් invalid අවස්ථාවක් උනේ. මේ තමයි වෙනස වෙන්නේ ඕ no gate එකක් සහ NAND gate එකකදී. no gate එකක් සහ NAND gate එකකදී මෙය එකයි එක අවස්ථාවේදී memory අවස්ථාවක් වෙනවා. no gate එක තුලින් ක්‍රියාත්මක වෙද්දී මෙය invalid අවස්ථාවක් බවට පරිවර්තන වෙනවා. දැන් මෙය මේ ආකාරයටම තියෙනවා කියලා හිතමු. දැන් මේ ආකාරයටම තියෙනවා. අපි මේ පිළිතුරට නැවත පරීක්ෂා කරන්න අපි හිතමු එකයි බිඳුව Q වලින් තියෙන්නේ එකයි බිඳුව. දැන් අපි බලමු මේ පිළිතුර මේ ආකාරයටම තියෙනවා. මෙහෙට අපි එකතු කරනවා මෙහෙට අපි බිඳුවයි 1 බිඳුවයි 1 S 1 1යි බිඳුව. එතකොට එකයි බිඳුව ලබා දුන්නොත් අපි මේ එක අවස්ථාවක් මේ අවස්ථාවෙන් පසු අවස්ථාවක් දෙක හිතන්න. මේ එක අවස්ථාවක් මේ දෙක අවස්ථාව කියලා හිතන්න. මේ දෙක අවස්ථාවේදී අපි එකයි බිඳුව ලබා දෙනවා මේ පිළිතුරට. මේ එක අවස්ථාවක්. එතකොට අපි එකයි බිඳුව ලබා දෙනවා මේ අවස්ථාවට. එකයි බිඳුව බිඳුවයි 1 බිඳුවයි 1යි බිඳුව 1 එකයි බිඳුව 1 එකයි බිඳුව 1 බිඳුවයි 1යි 1 බිඳුවයි 1යි 1. එතකොට මෙහිදී පිළිතුර 1යි 1 විදිහට පැමිණෙනවා. 1යි 1 විදිහට පැමිණෙද්දී අපි මෙයට කියනවා සෙට් අවස්ථාවක් විදිහට. එහෙම නැත්නම් සෙට් අවස්ථාවක් විදිහට කියනයි කියන්නේ. ඒ කියන්නේ සෙට් කරලා තියෙන්නේ. එතකොට මේ පෙර මතකයත් සමග පැමිණලා තියෙනවා. පෙර මතකයේදී මේ අවස්ථාවේදී සෙට් එක වුණොත් මෙය සෙට් අවස්ථාවක් විදියට අපි සඳහන් කරනවා. හොඳයි. මෙය එක් අවස්ථාව දෙවන අවස්ථාව තුන්වෙනි අවස්ථාව විදියට අපි හිතමු. එකයි එකට තුන්වෙනි අවස්ථාව විදියට එකයි එක තියෙන දැන් මෙතන පිළිතුර මතකයක් විදියට තියෙනවා. එකයි එක විදියට ගන්නලා පිළිතුර එතකොට Q
Q එක 1 1 මීළඟට අපි ලබා දෙනවා බිඳුවයි Q ට බිඳුවයි බිඳුව බිඳුවයි බිඳුව ලබා දුන්නොත් ඔබලා දන්නවා බිඳුවයි 1 1යි 1යි බිඳුවයි 1යි ඊළඟ අවස්ථාව විදිහට අපි හිතමු මෙහිදී බිඳුවයි බිඳුව බිඳුවයි බිඳුව ලබා දෙනවා මට අපි බිඳුවයි බිඳුව ලබා දෙනවා බිඳුවයි බිඳුව බිඳුවයි බිඳුව ලබා දෙනවා ඔබලා දන්නා දැන් මෙතනදී බිඳුව ලබා දුන්නොත් සෑම අවස්ථාවකදීම මේ 1 වෙනවා Q 1 වෙනවා මෙහිදී බිඳුව ලබා දුන්නොත් පිළිතුර 1 වෙනවා බිඳුව ලබා දුන්නොත් බිඳුව ලබා දුන්නා පිළිතුර 1යි 1 දැන් ඔයාලට පේනවා ඇති එසුත් බිඳුව නම් S කේ පිළිතුරත් Q 1 වෙනවා ඒ වගේම සෙට් කේ සමාන R S එසුත් බිඳුව නම් Q බාත් 1 වෙනවා එසුත් බිඳුව නම් Q බාත් 1 වෙනවා ඒ වගේම R බිඳුව නම් Q 1 වෙනවා මෙන්න මේ අවස්ථාව ඉන්වැලිඩ් අවස්ථාවක් ඉන්වැලිඩ් අවස්ථාවක් මෙය සිදුවිය නොහැකි අවස්ථාවක් විදිහට තමයි සඳහන් වෙන්නේ. එතකොට මෙය ඉන්වැලිඩ් අවස්ථාවක් විදිහට තමයි සඳහන් වෙන්නේ මෙය සිදුවිය නොහැකි අවස්ථාවක්. මෙන්න මේ අපි පැහැදිලි කරගත්තා නම් අපිට ඊටවම පහසුයි ෆ්ලිප් ෆ්ලොප් තේරුම් ගන්න. එතකොට මේ තමයි සෙට් රීසෙට් ෆ්ලිප් ෆ්ලොප් එකක මූලික ආකෘතිය. එතකොට ඔයාලා මතක තබා ගන්නට ඕනේ සෑම අවස්ථාවකම මතකයක් විදිහට තියෙනවා නම් එකම පිළිතුර ලැබෙන අවස්ථාව මතකයක් විදිහට කියන්න පුළුවන් 0.1 0.1 පැමිණුණා 0.1 ලබා දීලා තියෙද්දි 1.1 ලබා දුන්නා නම් එය මෙමරි අවස්ථාවක් බවට පරිවර්තනය වෙනවා මතකයක් බවට ක්‍රියාත්මක වෙනවා මේ ලූපයක් විදිහට ක්‍රියාත්මක වෙලා එකම පිළිතුර නැවත නැවත ලැබෙනවා නම් එය මෙමරි එකක් බවට පරිවර්තනය වුණා ඒ වගේම එක සෙට් අවස්ථාව එහෙම නැත්නම් සෙට් කියන එක එකක් වෙලා රීසෙට් එක බිඳුවක් වෙලා මේ පිළිතුර එක එක වුණා නම් එය සෙට් අවස්ථාවක් වුණා. ඒ වගේම රීසෙට් අවස්ථාවේදී එක බිඳුව විදිහට ක්‍රියාත්මක වෙලා එහි පිළිතුරත් එක එක වෙන අවස්ථාව සිදු වුණා නම් එය රීසෙට් අවස්ථාව බවට පරිවර්තනය වෙනවා. මෙන්න මේ කාරණා කිහිපය මූලික වශයෙන් තේරුම් ගන්න පුළුවන් නම් පැහැදිලි නම් මම හිතනවා ඔයාලට ෆ්ලිප් ෆ්ලොප් තේරෙන්නට ඇති කියලා. ඒ කියන්නේ අපිට ෆ්ලිප් ෆ්ලොප් හදන්න පුළුවන් ඕ ගේට් එක සහ නෝ ගේට් එක ඕ ගේට් එකක් නෑ නෝ ගේට් එකක් නෑ දැන් මම නැවත සංක්ෂිප්තයක් විදිහට පැහැදිලි කරොත් නෝ ගේට් එක සහ ඕ ගේට් එකේදී අපි හිතුවොත් නෝ ගේට් NAND ගේට් මේ විදිහට තියෙනවා S R Q Q-bar SK පිළිතුර තමයි Q-bar වෙන්නේ Q-bar Q NAND gate is R Q Q Q-bar Q මෙහිදී අපි S අවස්ථාවකදී අපි හිතුවත් NOR gate එක බිඳුවයි බිඳුව අවස්ථාව. NOR gate එක නම් මෙහි අනිත් පූරක නෙවෙන්නේ. බිඳුවයි 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 1. OR gate එක NOR gate එක NAND gate එක. NAND gate එක. මේ මතක තබා ගන්න NAND gate එක NOR gate එක. එතකොට බිඳුවයි බිඳුව තිබෙන අවස්ථාවක් බිඳුවයි බිඳුව තිබෙන අවස්ථාවකදී
no gate එක මේ memory අවස්ථාව memory before අපි සාකච්ඡා කරපරදී memory before අවස්ථාවක් වෙනවා NAND gate එකදී බිංදුවයි බිංදුව තියනවා නම් මෙය invalid අවස්ථාවක් වෙනවා not used invalid not use ඒ use කරන්න කලින් අපට reset හරි set හරි කරගන්නට වෙනවා reset කරන්න හරි rest හරි බටන් එක ප්‍රෙස් කරාම තමයි අපට මේ පිළිතුරක් ලබා ගන්නට වෙන්නේ NAND gate එකදී NOR gate එකදී මේ මතකය බවට පරිවර්තනය වෙන අවස්ථාවක් එනවා මොකද මේ අනුපූරකයක් විදිහට ක්‍රියාත්මක වෙන නිසා ඊළඟට 0.1 මෙහිදී NOR gate එකදී 0.1 නම් මෙහිදී Q bar 0.1 බවට පරිවර්තන වෙනවා 1.0 නම් මෙහිදී පිළිතුර 1.0 බවට පරිවර්තන වෙනවා Q සහ Q bar ඊළඟට आकार क्रियात्मक बिंदु नॉट यूज फ्लिप फ्लॉप मूलिक अवस्था मूलिक क्रियाकारी मेहदी मतगत भागत अभी ट्रू टेबल बिंदु बिंदु लबादुनाट मे बिंदु बिंदु लबादेन वाट अभी सलका बल मीट पेर अवस्था मीट पेर मेहदी लूप फैमिली अवस्था अभी मुलिम बिंदु एकहो बिंदु एकहो लबा दील අපට අනෙකුත් පිළිතුරු සමග සංසන්දනය කිරීමට සිදුවන්නේ මේ අනෙකුත් පිළිතුරු සම්බන්ධ සංසන්දනය කිරීමේදී මතක තබා ගත යුතුයි මෙමරි අවස්ථාවක් තියෙනවා සෙට් අවස්ථාවක් තියෙනවා රීසෙට් අවස්ථාවක් තියෙනවා ඉන්වැලිඩ් අවස්ථාවක් තියෙනවා නෝ චේන්ජ් අවස්ථාවක් තියෙනවා මේ අවස්ථාවන් ටික මතක තබා ගත්තා නම් අපට පහසුවෙන් ෆ්ලිප් ෆ්ලොප් එක තේරුම් ගන්න පුළුවන් මම එය තවදුරටත් පැහැදිලි කිරීමක් කරනවා නම් මේක ප්‍රායෝගික වශයෙන් මෙහෙම හිතමු මේ ටැංකියක් නම් තියෙන්නේ එතකොට මේ සෙට් රීසෙට් අවස්ථාව සෙට් බිඳුවයි කියලා කියන්නේ සෙට් බිඳුවයි කියලා කියන්නේ ජලය ගෑවි ඇති අවස්ථාවක් කියලා අපට මතක තබා ගන්නට වෙනවා ජලය ගෑවිලා තියෙනවා නම් අවස්ථාවක් මේක සෙන්සර් එකකින් මෝටර එක ක්‍රියාත්මක වෙනවා කියලා ඒ කියන්නේ ජලය නැති වුණාට පස්සේ එහෙම නැත්නම් ජලය ටැංකියක් තියෙනවා නම් මේ ආකාරයට සෙන්සර් එකක් තියෙනවා සෙන්සර් එකක් තියෙනවා සෙට් කියලා මෙහෙටත් වඩා පහලට ගියාට පස්සේ ජල මෝටරේ ක්‍රියාත්මක වන්නට ඕනේ ජල මෝටරේ ක්‍රියාත්මක වන්න ඕනේ ඒ වගේම සම්පූර්ණයෙන්ම වතුර ටැංකිය පිරුණාට පස්සේ මෝටරේ අක්‍රිය වෙන්නත් ඕනේ දැන් උතුම මේ ජල ටැංකිය නම් මේ තියෙන සෙන්සර් එක තියෙන තැන මේ තියෙන්නේ ජලයේ උපරිම මට්ටම සෙට් කියලා කියන සෙන්සර් එක රීසෙට් කියලා හිතනවා ජලයේ උපරිම මට්ටම සෙන්සේකට වඩා පහලට ගියාම ජලය නැමැති වුණාම මෝටරේ ක්‍රියාත්මක වන්නට ඕනේ මෝටරේ ක්‍රියාත්මක වන්නට ඕනේ මෙතන උපරිම මට්ටමට ගියාම මෝටරේ ක්‍රියාත්මක නොවන්නට ඕනේ ක්‍රියාත්මක වෙන්නේ නැතුව එහෙම නැත්තම් ඕෆ් වෙන්න ඕනේ මේ අවස්ථාවකදී අපට ෆ්ලිප් ෆ්ලොප් එකක ආකාරය මත අපට මතක් කරගන්නට පුළුවන් දැන් ජලයේ පිරලා ජලයේ ගෑවිලා නැති අවස්ථාව බිඳුව කියලා අපිට හිතන්න වෙනවා සාමාන්‍ය එක කියලා හිතන්නේ නැහැ බිඳුව කියලා හිතනවා එතකොට අපි හිතනවා දැන් මෙතන ජලය පිරෙනවා. එතකොට මෙහිදී වෙන්නේ මොකද්ද? S1 වෙනවා. S1 වෙනවා. S1 වෙනවා. එතකොට R බිඳුව වෙනවා. ඒ අපි ලියාගමු
S කියන්නේ S බිඳුවයි කියලා කියන්නේ ජලය නොමැති අවස්ථාව. ජලය නොමැති අවස්ථාව. නොමැති අවස්ථාව. ඒ වගේම R කියලා කියන්නේ R R එක කියලා කියන්නේ ජලය නොමැති අවස්ථාවක්. R එකයි කියලා කියන්නේ ජලය නොමැති අවස්ථාවක්. දැන් අපි හරියට set reset කියලා කියන්නේ අපි මුලින්ම මේක පැහැදිලි කරගද්දී අපි බිඳුවයි බිඳුව හෝ එකයි එක විදියට භාවිත නොකර බිඳුවයි එක විතරක් භාවිත කරේ reset අවස්ථාව එකයි set අවස්ථාව බිඳුව විදියට භාවිත කරලේ මෙන්න මේ හින්දා. දැන් තවත් දුරටත් ඔයාලට පැහැදිලි කරනවා නම් මෙන්න මේ හින්දා තමයි ජලය නොමැති අවස්ථාව. ඒ වගේම R එක කියලා කියන්නේ ජලය නොමැති අවස්ථාවක්. ඒ මම එතකොට S R කියලා තියනනම් මෙතන මෝටරේ ක්‍රියාත්මක වීම හෝ මෝටරේ ක්‍රියාත්මක නොවීම. එතකොට මෙතනදී බිඳුවයි එකයි. එතකොට මොකද වෙන්නේ? ජලය පිරෙනවා. ජලය පිරෙන්නට පටන් ගන්නවා. එතකොට මෝටරේ ක්‍රියාත්මක වෙනවා. මෝටරේ ක්‍රියාත්මක වෙනවා කියලා හිතමු අපි. මෝටරේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ පිරීලා එතකොට S බිඳුවයි R එකයි. මෙතන උපරිම මට්ටමකට පැමිණෙනවා. ඒ කියන්නේ R කියන සංසේකයකට R කියන සංසේකයකට වතුර පැමිණෙනවා. ඒ අවස්ථාවේදී සිදුවන්නේ මොකද්ද? ඒ අවස්ථාවේදී S බිඳුවමයි R බිඳුව වෙනවා. R බිඳුව වෙනවා. R බිඳුව නම් මොකද වෙන්නේ? මෝටරය ක්‍රියාත්මක නොවෙනවා. ක්‍රියාත්මක නොවෙනවා. එතකොට මෝටරය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් මෙය ජලය භාවිතයට ගන්නවා. නැවත ජලය භාවිතයට ගන්නවා. මෙය ජල මට්ටම මෙන්න මේ ප්‍රමාණයට අඩු වෙනවා. ඒ කියන්නේ R එක මට්ටමට අඩු වෙනවා. ඒත් S බිඳුවයි. ඒත් S බිඳුවයි R එකයි. එතකොට ඒත් මෝටරේ ක්‍රියාත්මක වෙනවා. මෝටරේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෝටරේ බිඳුවයි. නැවතත් මේ ජල මට්ටම බිඳුවටම අඩු වෙනවා. ඒ කියන්නේ S මට්ටමට අඩු වෙනවා. එතකොට S එක වෙනවා. R එකම තමයි. R එකයි. එතකොට මෝටරය ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙනවා. ඒ අවස්ථාවේදී මෝටරේ ක්‍රියාත්මක වෙනවා. ඒ අවස්ථාවේදී තමයි නැවතත් මෝටරේ ක්‍රියාත්මක වෙන්නේ. මේ ලූප් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති S එක වුණොත් තමයි මෝටරේ ක්‍රියාත්මක වෙන්නේ. S එක වුණොත් රීසෙට් සෙට් එක ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් මෙහිදී අපිට කියන්නට බෑ දැන් අපි හිතුවොත් සමහරවිට මෙතනදී අපි හිතුවොත් S බිඳුවයි R එක වෙනවා. R S එකයි R එකයි නැවත මෝටරේ ක්‍රියාත්මක වෙනවා. බිඳුවයි අවස්ථාවක් සිදුවේ නැහැ. දැන් හිතමු අපි හිතමු මේදී මම නැවතත් අපි හිතුවා R එක තියෙන්නේ R එක තියෙන්නේ ජල මට්ටම අඩුනම බිඳුව වෙනවා. ජල මට්ටම අඩුනම බිඳුව වෙනවා. එතකොට මෝටරේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ බිඳුවයි. නැවතත් එය බිඳුවේ සිට අඩු වෙනවා. නැවත පැහැදිලි කරගමු නේද? අපිට තව තේරුම් ගන්නට අවශ්‍ය නම් අපි නැවත පැහැදිලි කරගැනීමක් කරගමු. මේ ජල ටැංකියක් තියෙනවා. මෙතන S කියලා සෙන්සර් එකක් තියෙනවා. මෙතන R කියලා සෙන්සර් එකක් තියෙනවා. S R S බිඳුවයි කියලා කියන්නේ ජලය නොමැති අවස්ථාව. R එක කියලා කියන්නේ ජලය නොමැති අවස්ථාව. R. එතකොට මෙතන මෝටරය ක්‍රියාත්මක වෙනවා. අපි මේ මට්ටමේ තිබ්බොත් ඒ කියන්නේ S බිඳුව නම් මෝටරය ක්‍රියාත්මක වෙනවා. R එක. R එකයි කියන්නේ ජලය නොමැති හින්දා S එකෙත් නැහැ R එකෙත් නැහැ. මෝටරය ක්‍රියාත්මක වෙනවා නම් එක කියලා හිතමු අපි. අපි මේ දැන් ජලය පිරෙනවා. ජලය පිරෙන අවස්ථාවක්. එතකොට මේ මැද මට්ටම කියලා හිතමු. එතකොට S බිඳුවයි R එකයි මෝටරය ක්‍රියාත්මක වෙනවා. මෝටරය ක්‍රියාත්මක සමානයි. එතකොට මෙතන සෙන්සර්කට ගෑවෙනවා. සෙන්සර්කට ගියාම S එක වෙනවා. R එක වෙනවා. මෝටරය ක්‍රියාත්මක වෙනවා. දැන් මේදී නැවතත් මේ ජලය R එක මට්ටමට පැමිණෙනවා. R එක මට්ටමට පැමිණෙනවා කියන්නේ R එක කියන්නේ ජලය නොමැති අවස්ථාවනේ. ජලය පැවති අවස්ථාවට එනවා කියලා කියන්නේ R බිඳුව වෙනවා. S එක වෙනවා. එතකොට මෝටරය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෝටරය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නැවතත් ජල මට්ටම අඩු වෙනවා. නැවතත් ජල මට්ටම අඩු වෙනවා. මේ ජල මට්ටම අඩු වීමේදී R එක වෙනවා. S එකම තමයි. හැබැයි මෙහිදී මෝටරය ක්‍රියාත්මක වෙනවද? මෙහිදී මෝටරය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද S එක් බිඳුව වෙලා නැහැ. මෝටරය ක්‍රියාත්මක වන්නේ S බිඳුව වුණොත් පමණයි. එතකොට S
මෝටර් එක ක්‍රියාත්මක වන්නේ නැහැ බිඳුවයි. ඒ කියන්නේ මෝටර් එක ක්‍රියාත්මක වන්නට නම් S බිඳුව දක්වා අඩු වෙන්නට ඕනේ. නැවතත් R එක බවට පරිවර්තනය වෙන්න ඕනේ. නමුත් මෙතන S එක වෙලාද තියෙන්නේ? නැහැ. S එක වෙලා නැහැ. දැන් මේ තව ජල තව දුරටත් ජල මට්ටම අඩු වෙනවා. තව දුරටත් ජල මට්ටම අඩු වුණාම S බිඳුව වෙනවා, R එක වෙනවා. නැවතත් මෝටරේ ක්‍රියාත්මක වෙනවා. දැන් මෙන්න මේ අවස්ථාව තමයි මේ විදිහට අපට SR flip flop එකක් විදිහට පැහැදිලි කරන්නට පුළුවන් වෙන. පැහැදිලි කරන්න පුළුවන් මෙහිදී කුමන අවස්ථාවකවත් බිඳුව වෙන්න පුළුවන්ද? S උත් බිඳුවයි R උත් බිඳුවයි වෙන්න පුළුවන්ද? අපි මේ මෙතන කියන්න S උත් බිඳුවයි R උත් බිඳුවයි වෙන්න පුළුවන්ද? S උත් බිඳුවයි R උත් බිඳුවයි වෙන්න බෑ. මේ invalid අවස්ථාවක් වෙනවා. මේ invalid අවස්ථාවක් බවට පරිවර්තනය වෙනවා. මේ ප්‍රායෝගිකව පැහැදිලි කරනවා නම් මෙය SR සහ SR flip flop තුලින් මට මම ඔයාලට මුලින්ම පැහැදිලි කරානේ clock cycle එකක් clock cycle එකක් ගැන පැහැදිලි කරා. ඒ වගේම combinational circuit එකක් සහ sequential gate එක බවට පරිවර්තනය වෙනවා කියලා. මෙහිදී main පසු මට පැහැදිලි කරන්නට අවශ්‍ය වන්නේ මේ විදිහට තියෙනවා නම් gate දෙකක් තියෙනවා නම් මෙය S මෙය R මෙය S මෙය R S Q bar එකක් විදිහට තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ අපි SR කියලා දුන්නට මෙතනින් අපි ලබා දෙනවා control gate එකක්. control gate එකක් ලබා දෙනවා. මේට අපි කියනවා මෙතනදී අපි NAND gate එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් අපි මේට කියනවා flip flop එකක් තුල සාකච්ඡා කරා මීට පෙර. මම මුලින්ම මතක් කරා level trigger එකක් තුන level සහ edge කියලා එකක්. දැන් මෙතන level trigger එකක් සහ edge එකක් කියලා කියනවා. මෙතනදී level එකක් කියලා, එහෙම නැත්නම් latch flip flop එකක්, එහෙම නැත්නම් latch එකක් කියලා කියන්නේ enable සහ disable වෙන අවස්ථාව. මෙතනදී ඔයාලා දන්නවා මෙතන SR කියලා කිව්වට මම මූලිකම logic gate එක තමයි පැහැදිලි කරේ. එහෙම නැත්නම් SR flip flop එක තමයි පැහැදිලි කරේ. මෙතනදී latch සහ SR flip flop latch එකක් විදිහට කියනවා. ඒ වගේම අපි මෙහිදී සාකච්ඡා කරා SR flip flop එක. එතකොට latch එකක් සහ latch එකක් කියලා කියන්නේ මෙතනදී enable වෙන අවස්ථාවක්. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් මෙතනදි තියෙන්නේ gate දෙකක් විදිහට. මේ මම වැඩි දුර පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය වුණොත් AND gate එකක් විදිහට මෙහිදී අපි R S මෙතනදිත් ලබා දෙන්නේ S-මයි, මෙතනදිත් ලබා දෙන්නේ R-මයි. අපි මේ සලකුණක් විදිහට සඳහන් කරමු. මෙතනදිත් අපි enable කරනවා නම් අපිට මේ enable කරනවා. අපිට මතක ඇති උබලාට මම clock එකක් විදිහට මතක් කරා. මේ වගේ clock එකක් විදිහට මතක් කරා. එහෙම නැත්නම් clock cycle එකක් විදිහට කිව්වා. මේ clock cycle එකේදී input ලබා දුන්නට මේ enable කරනවා නම් ඒ latch එකක් විදිහට තමයි හඳුන්වන්නේ. මේ latch එකක් විදිහට, එහෙම නැත්නම් බිඳුව හෝ එක ආකාරයකට, එහෙම නැත්නම් මෙතන තියෙන NAND gate එකක් කියලා කියන්නේ මොකද්ද? බිඳුවයි නම් එකයි. එතකොට මේ එක වෙන අවස්ථාවක් වෙනවා නම් මේ enable වෙනවා. බිඳුව වෙන අවස්ථාවක් වෙනවා නම් enable වෙනවා. මේ ප්‍රතිඵලය enable වෙනවා. මෙන්න මේ විදිහට ක්‍රියාත්මක වෙනවා නම් මේ latch එකක් විදිහට හඳුන්වනවා. latch එකක් විදිහට හඳුන්වනවා. මේ enable disable විදිහට තමයි ක්‍රියා කරන්නේ. එතකොට මෙහිදී අපි සාකච්ඡා කරා level trigger එකක් සහ edge trigger එකක් කියලා. මෙතන level එකේදී high වෙන අවස්ථාවක් තමයි මේ enable කියලා කියන්නේ. high වෙන අවස්ථාවක් enable වෙනවා. මේ high වෙන අවස්ථාවක් enable වෙනවා. high වෙනවා නම් enable වෙනවා, low වෙනවා නම් disable වෙනවා. මෙන්න මේ ආකාරයට ක්‍රියාත්මක වෙනවා නම් මේ
ලැච් එකක් විදියට තමයි හඳුන්වන්නේ ලැච් එකක් විදියට හඳුන්වනවා ඒ වගේම මෙතනදී අපි SR flip flop එකක් විදියට එහෙම නැත්නම් SR flip flop එකක් විදියට කියනවනම් clock එකක් විදියට තමයි හඳුන්වන්නේ මේ clock එකක් මෙතනදී දෙන්නේ clock එකක් මේ clock එකක් කියලා කියන්නේ මෙතනදී ඔයාලට මතක ඇති edge එකේදී high low කියලා තියෙනවා high low මේ clock cycle එකක් තුල එහෙම නැත්නම් මේ clock cycle එකක් තුල high වෙනවා low වෙනවා high වෙනවා low වෙනවා high වෙනවා low වෙනවා මේ high low වෙන විදිහට clock එක ක්‍රියාත්මක වෙනවා නම් මේ SR flip flop එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියන්නේ මේ එක එක අවස්ථාවේ මේ loop එකක් විදිහට ක්‍රියාත්මක වන්නේ මේ loop එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා මෙතනදී අපි උදාහරණයක් විදිහට බිඳුවයි එක ලබා දුන්නා නම් බිඳුවයි එක ලබා දෙනවා මේ ප්‍රතිඵලය මෙතනට ගෙවෙනවා ඒ කියන්නේ මේ එක හයි වෙනවා එතකොට මේ clock එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා නම් මේ flip flop එකක් SR flip flop එකක් බවට පරිවර්තනය වෙනවා මේ enable disable වෙනවා නම් මේ latch එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා මේ තමයි මතකය දැන් ඔයාලට මේ නැවත වීඩියෝ එක බලන්න මම හිතන්නේ අපහැදිලි දැනක් තියෙනවා නම් මට comment එකක් දාන්න කියලා මම ඉල්ලීමක් කරනවා යම් කිසි අවස්ථාවක අපහැදිලිතාවයක් වුණා නම් ඔයාලා මතක තියාගන්න මේ ප්‍රතිඵලය උඩ තමයි එහෙම නැත්නම් මෙහි ලැබෙන ප්‍රතිඵලය මත තමයි අනෙකුත් ක්‍රියාකාරකම් සිදුවන්නේ දැන් බිඳුවයි එක ලබා දුන්නොත් තමයි නැවත අපට බිඳුවයි බිඳුව ලබා දෙන්නට පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ O gate එක. සමාන O gate එක. බිඳුවයි එක ලබා දුන්නොත් එකයි එක ලබා දුන්නොත් තමයි NAND gate එක මතකයක් විදිහට පරිවර්තනය වෙන්නේ. මේ දෙක තියෙන්න නම් අපට මේ දෙක නිවැරදි ආකාරයට තියෙන්නට ඕනේ. දැන් අපි clock එකක් විදිහට තියනවා නම් මේ SR flip flop එකක් වෙනවා. Enable disable විදිහට high low වෙනවා නම් මේ ලැච් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මෙයාත් මට මතක් කරන්නට අවශ්‍ය වෙලා තිබ්බ දෙයක්. හොඳයි මම හිතනවා flip flop සහ ලැච් එකක් SR flip flop එකක් ඒ flip flop වලදී බොහෝ මාතෘකාවන් තියෙනවා. මේ උසස් පෙළදී ඔයාලට මෙය ප්‍රමාණවත් වෙනවා ඇති කියලා හිතෙනවා. එහෙනම් මගේ පැහැදිලි කිරීම අවසන් වෙනවා flip flop සම්බන්ධයෙන්. ඊළඟට අපි සාකච්ඡා කර යන්නට ඉතිරි වෙලා තියෙන්නේ half adder සහ full adder. full adder සහ half adder මගින් අපි නැවත හමු වෙමු කියලා ආරාධනා කරනවා. එතකොට half adder full adder සාකච්ඡා කළාම අපට තාර්කික ද්වාර සම්බන්ධයෙන් තියරි කොටස් සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා තියෙනවා. මින් වසරකට පෙර සිට මම YouTube channel එක මගේ YouTube channel එක The Beyond the Future එහි මූලික අංක පද්ධතියේ සිට මේ දක්වා ඔබලා මේම වීඩියෝස් නරඹන අංක පද්ධතියේ සිට මේ දක්වා අංක නරඹන්න ඊළඟට අපි සාකච්ඡා කරන්නේ half adder full adder half adder full adder කතා කරන්න නම් අපිට අංක පද්ධතියේ මූලික කොටස් මතක කර තියා ගන්නවා නම් තමයි වඩාත්ම වටින්නේ. ඉතින් full adders half adders මතක කරගන්නට නම් අංක පද්ධතිය පිළිබඳව අවබෝධයක් තියෙන්නට ඕනේ. ඒ හින්දා නැවතත් මගේ YouTube channel එක Beyond the Future YouTube channel එකේ videos නරඹන්න කියලා ඉල්ලනවා. මීට පෙර videos ICT knowledge sharing tutor සහ